අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕන සියලුම දෙනාට. ඇත්තටම තවත් ඉතාම සුවිශේෂී චරිතයක් තමයි මම අද හඳුනා දෙන යන්නේ. මගේ ප්‍රිය මිත්‍ර වෙන්ඩිස් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි මාව අමරණීය කළේ. මම මීට ප්‍රථම කියලා තියෙනවා කොතරම් වටින පුද්ගලයෙක්ද කියලා වෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මයා. මේ මම මේ හඳුන්වා දීම ඉතාම වාසනාවක් හැටියට සලකනවා මිනිස් වික්‍රමසිංහ මහත්මයා හඳුන්වා දීම. ඉතින් අද අපිට පාරිස්කරික සමතුලිතතාවය රැකෙන ශ්‍රී ලංකාවේ සර්පින් ගැන තියෙන ලස්සනම දේශනය තමයි අද අහන්න වෙන්නේ. ඒකේ කිසිම සැකයක් නැහැ. කුමක් නිසාද ඊතරම් සුවිශේෂී කතිකයෙක් මිනිස් වික්‍රමසිංහ මහත්මයා. අනිත් එක හැම දෙයක්ම තමන් කරන පරිශ්‍රණ ඒ එක ගොනු කරගෙන තමයි අපිට මේ දේ කියන්නේ. ඇතරම යම් කිසි පුද්ගලෙක්ට අලුත් විශේෂයක් හඳුන්වලා දෙන්න පුළුවන් නම් ලෝකෙට ඒක මම හිතන්නේ ඉතාම වාසනාවක්. ඉතින් ඔබට අද මේ කතා කරන මේ ඉතාම වැදගත් ඔඩියන්ස් එකක් විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් කියන්නේ ලංකාවේ ඉන්න ඉතාම වටිනා මේ කොට්ටාසයට අද ඒ කියන්නේ යන්නේ ඒ ලංකාවට විශේෂ 26කටත් වැඩිය හඳුන්වලා දුන්න උරගෙන් සහ ඔබේ ජීවීන් හඳුන්වලා දුන්න සුවිශේෂී පුජ්‍යලෙක් මිනිස් වික්‍රමසිංහ මහත්මයා. මම මීට කලින් මේ වැදගත්කම ගැන කතා කළා. ඉතින් ලංකාවේ ඉන්න වැදගත්ම මේ වැදගත් පුජ්‍යලයා තමයි මිනිස් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් ඇත්තටම එතුමා හිතනවා ලංකාවට විශේෂ 100ක් ඊට වැඩි ගණනක් අලුතෙන් හඳුන්වලා දෙන්න පුළුවන් එතුමාගේ කාලය කියලා මම හිතන්නේ. ඒක අර මම එඩ්වර්ඩ් ඕ විල්සන් මහත්මයා ගැන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ගැන කතා කරනකොට කිව්වේ විශේෂ 100 ගණනක් හඳුන්වලා දීලා තියෙනයි කියලා. ඒ වගේ ශ්‍රී ලංකාවේ ඉන්න එඩ්වර්ඩ් ඕ විල්සන්ද මේ මිනිස් වික්‍රමසිංහ කියනක ඔබට තේරුණායි. එතුමා ඒ වරක සහ ඔබේ ජීවී කරන ලද සේවා සංරක්ෂණයට කරන ලද සේවාව වෙනුවෙන් නොයෙකුත් පදක්කම් ලැබිලා තියෙනවා. ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2017 දී හම්බුණා. ඊට අමතරව 2013 දී කලින් හම්බුණා වනජීවී පරිශ්‍රණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානය. එච්චර සුවිශේෂී චරිතයක් තමයි ඔබ ඉන්නේ. එතුමා ඉතාම හොඳ ඉතාම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. එතුමා 80 වසරේදී විශේෂ සම්මාන දෙකක් හම්බුණා. ඉතින් මේ හැම දෙයක්ම අපේ සමාජයත් එක්ක බෙදා ගන්න පුජ්‍යලයක එක සුවිශේෂී කාරණාවක්. ඇත්තම මිනිස් වික්‍රමසිංහ මහත්මයාව හඳුන්වනවා ශ්‍රී ලංකාවේ ඩාවින් හැටියට, ශ්‍රී ලංකාවේ ඩාවින් පවුල හැටියට. මොකද ඒ දූලා පුතාලා එතකොට එතුමාගේ බිරින්දවන නෙතු ඒ ඔක්කොම මේ සත්ව විශේෂ හඳුනා දීමකට නොයෙකුත් ආකාරයෙන් ඉදිරිපත් වෙලා තිනවා. ඒක සුවිශේෂී දෙයක්. BBC News සිංහල සේවාවේ ශර්ලි උපුල් කුමාර මහත්මයා මේක හඳුනලා දුන්නේ, එතුමා හඳුනලා දුන්නේ ශ්‍රී ලංකාවේ ඩාවින් පවුල හැටියට. ඒක හරියට හරි. ඇත්තටම එතුමාගේ ජීවිතයේ මේ හැරුම් ලක්ෂ්‍ය හැටියට එතුමා හඳුන්වන්නේ ඒ තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳුන එක. දැනට අපේ විශ්වවිද්‍යාලෙත් කොළඹ විශ්වවිද්‍යාලෙත් බාහිර කථිකාචාර්ය වශයෙන් ලොකු සේවයක් කරනවා. අපේ වයිල්ඩ් ලයිෆ් ඩිප්ලෝමා එකට, වනජීවි ඩිප්ලෝමා පාඨමාලාවට එහෙම ලොකු සේවයක් කරනවා. ඊට අමතරව එතුමාගෙම Herpetological Foundation of Sri Lanka තියෙනවා ශ්‍රී ලංකාවට සුවිශේෂී සේවයක් කරන්න. ඉතින් ඒ වගේ අතිවිශාල සේවයක් කරපු වටිනා පුද්ගලෙක් තමයි ඔබට අද මේ ඉදිරිපත් කිරීම කරන්න යන්නේ. ඒ සර්පයෝ ගැන ඔබ තිබෙන සම්පූර්ණ ආකල්ප වෙනසක් මේ ඇති කරයි. ඒක පාසල්වලට ගිහිල්ලා පාසල්වල කරලා තියෙනවා. ඒ කිසිම මුදල් ලැබීමක් නැතුව කරලා තියෙන දේවල්. ඉතාම දක්ෂ කතිකයෙක්. ඊට අමතරව එතුමා කරලා තියෙන දේවල් අපි දන්නේ නැති දේවල් තියෙනවා. යුද හමුදාවේ කමාන්ඩෝ බලකායට ඒ යුද්ධ තියෙන කාලේ කොච්චර උදව් කළාද ඒ සර්වයිවල් ගැන කතා කරන්නේ. ඒවා දන්නේ නැති දේවල්. ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිසර අධ්‍යාපනයේ නව විෂය නිර්දේශයට අනුකූලව
රජයේ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කරලා තියෙනවා. ඒකෙත් එතුමා ඉන්නවා. මේ ඩිල්මා කන්සර්වේෂන් එකකින් එතුමාගේ පොතක් හදලා තියෙනවා මේ සර්පයෝ ගැන. මේ හරි වැදගත්. අපි සර්පයෝ අකාලේ මිය යන සර්පයෝ බේරගන්න. ඉතින් එතුමා මං හිතන්නේ ඔබට කවදක්වත් අමතක වෙන්නේ නැති දේශනයක් අද කරයි. මම ආරාධනා කරනවා මගේ මිත්‍ර මේ අපේ ආරාධනය පිළි අරගෙන අද මේ වටින පුජ්‍යලයන්ට නියෝජ්‍ය ජුවල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට එතකොට පරිසරයට කැමති ගුරු තුමන් තුමියන්ට මේ දේශනය කරන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රොෆෙසර් දයාවංශ මහත්මා. ඒකම මේ සෑහෙන කාලෙම මම ඇත්තටම ප්‍රොෆෙසර්ත් එක්ක වැඩ කරා. ඒකම මේ මගේ ජීවිතේ මේ මට සෑහෙන විශාල ප්‍රමාණයක් අත්දැකීම් ගන්න ලැබුණා. විශේෂයෙන්ම ඔහුත් එක්ක වැඩ කරපු කාලය තුල ඒකම මේ ඉතාම හොඳ ගුරුවරයෙක් විදිහට මම ඔහුගෙන් සෑහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකම මේ අද මට මේ ඉතාම සතුටි ඔහු සමග මේ මේ වැඩේ කරන්න ඔබලා එක්ක එකතු වෙන්න ලැබීම සම්බන්ධයෙන්. ඒකම මේ මම ඇත්තටම මේ මං මේ දේශනේ මගේ පුතාලා දෙන්න සහ මගේ වයිකුත් මෙතන ඉන්නවා. හැබැයි චූටි දුව නම් කලින් නිදි කෙරෙව්වා. මොකද එයා හිටියම මේක කරන්න බැරි වෙන හින්දා. ඉතින් මේ ඇත්තරම දැන් අපිට මේ මේකේ මේ දේශනේ හරහා මට පණිවිඩ කීපයක් දෙන්නත් උමනාවක් තියෙනවා. එකක් තමයි මේ මොකද්ද අපි දැන් මේ ඉන්න තත්ත්වය සහ මේ වෙනකොට රටේ දින මේ මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය එක මේ අපිට විතරක් බලපාන එකක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන දෙයක්. නමුත් ඒකම මේ මම මේ කතා කරන එක ඇහෙනවද දන්නේ නැහැ නේද? මට ඒක අහන්න බැරි නෑ ඇත්තටම. ඇහෙනවද සර්? ඇහෙනවද? එතකොට මේ මේකත් එක්ක ඇත්තටම මේ අපි හැමෝම ලොකු මානසික ආතතියකින් ජීවත් වෙනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම අපිට සමහරක් වෙලාවට දැන් මිනිස්සු කියන්නේ ගොඩාක් සෝෂල් සතු කොටසක්. ඉතින් අපිට කොහෙවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අපිට වෙනදා වගේ යාළුවෝ ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැහැ. ඒකම මේ අපිට අවශ්‍ය ගමන් බිමන් යන්න හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කළමනාකරණ මේ බඩු එහෙම ගන්න අවශ්‍යතාවයක් තිබුණත් අපිට ඒව ලබා ගන්න විදියක් නැහැ. ඉතින් නොයෙකුත් ගැටලු තියෙනවා. ඉතින් මේවත් එක්ක අපිට තියෙන බලපෑම වගේ තමයි අපේ දුව දරුවන්ට තියෙන බලපෑම. එතකොට මම දකිනවා මේ හුඟක් මගේ මිත්‍රයෝ මගේ පොඩි දෙන්නා නම් ඉස්කෝලේ යන්නේ නැහැ කියන මට ගැටලුව නැහැ. ඉස්කෝලේ යන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ ඒ දිනට අධ්‍යාපනය ලබා නොදෙනවා කියන එක නෙවෙයි. එතකොට මේ දැන් අපි කළු ලෑල්ල සහ පන්ති කාමරයේ අධ්‍යාපනයෙන් අපි වෙනස් වෙලා අපි දැන් තියෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට මාරු වෙලා තියෙනවා. නමුත් ඒ මාරු වීමත් එක්ක අපි තාමත් කළු ලෑල්ල ඔලුවෙන් අතහැරලා නැහැ. ඉතින් අපි අපි මේ මාරුව මාරු වුණාට අපි තාමත් මේ මේ තින මාධ්‍ය හරියට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මගේ වයිෆ් නිතු අවුරුද්දක් විතර කාලයක් තුල දැනට උගන්වනවා මේ EWB කියලා මේ එතුමේ අයගේ ආයතනයේ සීමා මායින් නැති අධ්‍යාපනය පිළිබඳව. එතකොට ඒකෙදි එයා හුඟක් පාවිච්චි කරන්නේ මම මේ මගේ මාතෘකාවට එන්න කලින් ඇතරම මෙතන මේ විදුහල්පතිවරු තමයි හුඟක් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේ පණිවිඩය දෙන එක වැදගත්කමක් තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේක තමයි අපිට ලැබිලා තියෙන ලොකුම අවස්ථාව. සීමා මායින් නැතුව ළමයින්ට අධ්‍යාපනය දෙන්න අවස්ථාව. මොකද හේතුව දැන් අද බැලුවොත් එහෙම මේ හරියටම අපි දෙකොල්ලෝ සම්බන්ධ වෙන්න මේ ක්‍රමය නොතිබුණා නම් අපි මේ කියන්නේ මූණට මූණලා හම්බෙන්න අපිට නොයෙකුත් ගැටලු ඇති වෙන අවස්ථාව තියෙනවා. එකක් තමයි ප්‍රවාහන පහසුකම් අපි ඔක්කොම එකතු වෙන එක ඒ වගේ දේවල්. එතකොට මේ ක්‍රමයට තියෙන ලොකුම බාධා මම දකින්නේ බාධාව තමයි අපිට තියෙන මේ මෘදුකාංග වල ප්‍රශ්න, ඒ වගේම තමයි උපාංග වල ප්‍රශ්න සහ මේ තාක්ෂණික ප්‍රශ්න. එතකොට මේ ටික කවුරු හරි මැදිහත් වෙලා විසඳලා දෙනවා නම් මම උදාහරණයක් විදිහට මම යෝජනා කීපයක්ම කරා මේ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පුළුවන් නම් ළමයින්ට සහ ගුරුවරුන්ට ලබා දෙන ඩේටා නොමිලේ ලබා දෙන්න වැඩ කටයුත්තක් කරන්න කියලා. ඉතින් දැන් අපිට මේ ආයතනත් එක්ක
අපිට කරන්න තියනවා නම් චැරිටි විදිහට මේ ආයතන වලට කරනවා නම් මේක තමයි වැඩි. එතකොට අර අපි කියනවානේ අපිට බඩගින් මිස් වෙලාට කන්න දෙන්නේ නැත්නම් අනවශ්‍ය වෙලාවට කොච්චර දුන්නත් වැඩක් නැහැ කියලා. ඇත්තම දැන් මේ තින්නේ අපිට මේ යම් අවශ්‍යතාවයක්. එතකොට මේ අවශ්‍යතාවය සපුරන එක තමයි වඩා වැදගත්. එතකොට මේ අවශ්‍යතාවය තුලින් මේ අහිංසක දරුවන්ට ගුරුවරුන්ට මේ හැම කෙනාටම ඇත්තම හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අපි අර පන්ති කාමරේ කළු ලෑල්ලි කරපු වැඩ ටික අමතක කරලා මේ මාධ්‍යයෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ටික ගන්නවා. එතකොට මම මේ ඇත්තම නිතුට විනාඩියක් දෙකක් කතා කරන්න අවස්ථාව දෙන්න හිතන් හිටියා. ඒත් පොඩි පොඩි නැගිටලා තිබුණා. ඒ අතර මේ ආවුත් අන්තිමට අපි සම්බන්ධ වෙමු. ඒක මම අද උගලන්ට කතා කරනවා ලංකාවේ සර්පින් සහ මේ 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 සර්පයෝ කොහොමද අඳුරගන්නේ සහ උන්ගෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද කියන එකත් මේ සත්තුන් ආරක්ෂා කරගෙන අපි ජීවත් වුණොත් අපිට තියෙන මේ වාසිත් මොනවාද කියන එක. එතකොට මම මේ දේශනේ මුල් ටික විතරක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මගේ පුතාලා දෙන්නා ඉන්නවා අමත සහ ගගන මේ 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 මෙතන ඉන්නේ ගගන මගේ පොඩි පුතා මේ ඉන්නේ අමත මගේ ලොකු පුතා දෙන්නම් මාස දෙකකින් විතර කොණ්ඩේ කපලා නැහැ. ඒ කියන්නේ කොණ්ඩේ කපන්න යන්න විදියක් නැතිකම හින්දා ඉතින් මේ දෙන්න කතා කරගෙන යනවා ඊළඟට මේ ලංකාවේ සර්පය සම්බන්ධයෙන්. ඊට පස්සේ නැවත මං මේ දේශන සම්බන්ධ වෙනවා. ඒකම මේ මගේ බිරිඳ නිතු ආවා ඉස්සෙල්ලා දුව මේ නැගිට්ටා. ඉතින් ඒ හින්දා නිතු ගියේ මේ මගේ බිරිඳ නිතු. ඉතින් ඇය මේ දවස්වල මේ අවුරුද්දක් පුරා ළමයි 100කට ආසන්න ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දෙනවා පාරිසරික අධ්‍යාපනය. ඉතින් ඕගොල්ලන්ටත් ඕනම අවස්ථාවක නිතුත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ඒ සම්බන්ධතාවය අදා ගන්න මම නිතුට මේ මේ විනාඩි කීපයක ඔගලන්ට මේ ඇය කරන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ ඒ අවස්ථාව මම ලබා දෙන්නේ මේ මේ ඉඩෙන් යම් අවස්ථාවකදී නිතුත් එක්ක සම්බන්ධ වෙලා ඔගලන්ට තව මොන හරි වැඩ කටයුත්තක නියැලෙන්න අවශ්‍යතාවයක් තිබුණොත් අධ්‍යාපනය සම්බන්ධයෙන් එතකොට ඔගලන්ට පුළුවන්කම තියෙනවා මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේ නිතුහා සම්බන්ධ වෙලා ඕනම අවස්ථාවක මේ ළමයි එක ඔන්ලයින් එඩියුකේෂන් සිස්ටම් එක ගැන මොන හරි අවශ්‍යතාවයන් තියෙන දේවල් ටික දැනගන්න මම මේ මේ වැඩසටහනේ අංගයක් නොවුණත් නමුත් ඔයගලන්ට අවස්ථාවක් විදිහට මම ඇයට ඒ කරන ක්‍රියාව මේ කියන්නේ ළමයින් සමග සිදු කරන මේ ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන අවස්ථාවක් ලබා දෙනවා. එතකොට මේ මම කෙටියෙන් කියන්න මම ප්‍රධාන වශයෙන් දකින මම ගුරුවරියක් වශයෙන් සේවය කරා. ඊට පස්සේ මගේ දරුවෝ ගෙදරින් දැන් හෝම් ස්කූලින් කියන අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරනවා පුඩා කාලේ ඉඳලා. එතකොට ඒක කරන්න නම් දරුවෝ ගැන හොඳ අවබෝධයක් අවශ්‍යයි. අවබෝධය අරගෙන වෙනත් රටවල් වල අධ්‍යාපන ක්‍රම ගැන කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා හොඳ අවබෝධයක් ඇතුව ළමා මනස හොඳින් අධ්‍යයනය කරලා දැන් අවුරුදු 13 ක ඉඳලා මම දරුවෝත් සමග ගැටෙනවා එක එක අවස්ථාවලදී. ඊට පස්සේ දැන් මේ කොවිඩ් එක අපි අධ්‍යාපන ක්‍රමය ගොඩාක් යල්පැන ගිය ක්‍රමයක් අනුගත වෙලා හිටියේ. එතකොට ඒකත් එක්ක අපිට දුරස්ථ අධ්‍යාපන ක්‍රමයකට වෙන රටවල් වල ඒක යම් තාක් දුරට සාර්ථක ලෙස මුහුණ දෙන්න ගුරුවරුන්ට හැකියාව තිබුණත් අපේ රටේ අභාග්‍ය වුණේ අවුරුදු 70කට එපිටින් හිටිය ක්‍රමයක ඉඳලා හදිසියෙම අර ෆාස්ට් ෆෝවර්ඩ් ගියා වගේ නව තාක්ෂණයට කිසිසේත්ම ඒක කොහොමද හසුරුවන්නේ මේක ටූල් එකක් හැටියට භාවිත කරන්න කොහොමද දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ගේ කොහොමද මනස හැදෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිට ඉහළ සිට පහළටම මේක හරියාකාරව නොකිරෙන වාතාවරණයක් උඩ මම හිතුවා මේක හරියාකාරව කරන්නේ කොහොමද කියලා කරලා පෙන්වන්න තැනක් අවශ්‍යයි. අපි හැමතිස්සෙම මේක වැරදි වැරදි කියන්නේ නැතුව මේක සාර්ථක වෙනවද නැද්ද කියලා කරලා පෙන්වන්න. හැමෝම කියන්නේ මේක කරන්න බෑ මේක තියෙන
අඩුපාඩු තමයි හැමතිස්සෙම කියන්නේ නමුත් මේක කරන්න පුළුවන් කියන තැන ඉඳලා කරන්න මම පටන් ගත්තා හරියටම අදට අවුරුද්දයි මම පටන් ගත්තේ ශිෂ්‍යෝ 25ක් විතර මට හිටියේ එතකොට දැන් එනකොට දරුවෝ 75ක් 100ක් අතර ප්‍රමාණයක් මාත් සමග එකතු වෙලා ඉන්නවා ඒගොල්ලන් මේ අවුරුද්ද පුරාවට මාත් එක්කතු වෙලා හිටියා එතකොට ඉතාමත්ම කෙටි කාලයයි මම දරුවෝ සම්බන්ධ කරන්නේ දැන් අපි උදේ 8 ඉඳන් කමාර වෙනකන් මේ ස්ක්‍රීන් ටයිම් එක ගැන කිසිම අවබෝධයක් නැතුව අර මේක මේ වෙනින් මාධ්‍ය කියලා කිසිම අවබෝධයක් නැතුව අපි අර මේ පරණ පුරුදු විදිහට කළු ලෑල්ලට උගන්වන්න විහාම මේ මාධ්‍ය හරියට හඳුනා ගන්න නැතුව ලොකු ව්‍යසනයක් අරගලයක් මෙතන සිද්ධ වුණා නමුත් මම දරුවෝ කාණ්ඩ කරලා තියෙන්නේ ඔවුන්ගේ පෙරළම ආවදී පසළම ආදී ඒ වගේ මිශ්‍ර බයස් කාණ්ඩ ඒ කියන්නේ 6 8 9 12 වගේ කාණ්ඩ වලට මේවා කරලා මාසයක් ඇතුළත මම තේමා ආශ්‍රිතව තමයි මේ දරුවන්ට සංකල්ප කියලා දෙන්න පටන් ගත්තා. එතකොට අදට අවුරුද්දක් වෙනකම් තේමා 12ක් ආශ්‍රිතව දරුවන්ට ඔවුන්ගේ නිපුණතා ඔස්සේ ඔවුන් ප්‍රශ්න අහන ඉන්ඩියුස් methods පාවිච්චි කරලා බොහොම උද්‍යෝගයෙන් يعني කොයිම වෙලාවකවත් මේ දරුවෝ එක තැන මේ ස්ක්‍රීන් එක බලන්න ඕනේ නැහැ සෙල්ලම් වලට අපිට යොදවන්න පුළුවන් දරුවෝ දුවලා පැනලා කොල්ලගෙන අල්ලා සින්දු කියලා පුංචි වීඩියෝස් බලලා ඒ ආශ්‍රිතව දරුවන්ට පරිසරයට ආදරය කරන්න පරිසරයට කැපුමක් ඇති කරන්න පුංචි දරුවෝ 6 8 අවදි හරිම පුංචිතයි ඉතින් ඒ දරුවන්ට කොහොමද පහසුවෙන් ඉස්සර අපි ඉස්කෝලේ යනකොට පත පොත අපිට පත පොත අවශ්‍ය වෙන්නේ අපි ඉස්සර අධ්‍යාපන ඒ කියන්නේ ඇත්තටම අධ්‍යාපනික වීඩියෝවක් බලන එක ළමයිට ඔක්කොම එකතු කරලා හෝල් එකේ සමානට අවුරුද්දට සැරයක් විතරක් අපිට පෙන්වන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ මාධ්‍ය හැම අපිට හැමදාම විනාඩි 15ක් වෙන්න දෙහැකි. අධ්‍යාපනික වීඩියෝ. ඉතින් ඒ තත්වයෙන් ඉතාමත්ම උසස් දේවල් ලෝකයේ වෙනත් උසස් රිසෝසස් ගොඩාරියක් තියෙනවා. ඇත්තටම ඔබ බැලුවොත් වෙනත් ලෝකයේ වෙනත් මියුසියම්ස් තියෙනවා. බ්‍රිටිෂ් මියුසියම්, ලන්ඩන් මේ පැරිස් ලූවර් ගොඩාක් මියුසියම් මේ කොවිඩ් එකත් එක්ක virtual අපිට බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් දරුවන් මේවට ගෙනියන්න පුළුවන්. Google Earth වගේ ඒවයි tools පාවිච්චි කරලා දරුවන්ව අභ්‍යවකාශයට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අත්දැකීම් මුහුද පතුල බලන්න පුළුවන්. ගොඩාක් tools තියෙනවා. ඉතින් ඒවට දරුවෝ ඒව දැක්කහම සැබෑ තත්ත්වය ලෝකයේ අනිත් පරිශීලක විද්‍යාඥයෙකුත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතාමත්ම මේ networking හරහා නොමිලේ මේ සියලු දෙනම් සිදු වෙන්නේ එතකොට හරි එතකොට මේ හරහා ඔබටත් දේවල් ලබා ගන්න පුළුවන් දැන් මගේ කාලය අවසානයි කියලා මගේ ස්වාමි පුරුෂකෝ දැන් මේ ඔක්කොම එක දිගට කියන්න බෑ මේ අවස්ථාව ලබා දෙන්න කියලා සර්පින්ට ඉතින් මම සර්පින්ට අවස්ථාව ලබා දෙන බොහොමත්ම ස්තුතියි නැවත සම්බන්ධ වෙමු ස්තුතියි බොහොම ස්තුති මම මගේ දේශනේ දැන් කරගෙන යනවා අනිත් සමා වෙන්න ඕනේ ඔයගලන්ට මේ වෙනත් කටයුත්තකට මේ අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඔයගලේ වටිනා කාලේ එකම අමතයි ගගනයි ලෑස්ති වෙලා ඉන්නවා සර්පය දෙන්නකුත් පෙන්නන්න ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සර්පය. එතකොට ඇත්තටම දැන් ලෝකේ රටවල් කීපයක් ගත්තොත් ඔය තායිලන්තේ, ඉන්දුනීසියාව, චීනය වගේ රටවල් ඒ රටවල් වල සමහර මේ ගොඩක් වෙලාවට මිනිස්සු සර්පෙන්ට බය නැහැ. මොකද ඒගොල්ලෝ දෛනිකව මේ සතුන් ආහාරයට ගන්නවා. එතකොට මේ සතුන් ආහාරයට ගන්න හින්දා මේ සතුන් පිළිබඳව මේ ඒ රටවල් වල ජනතාවට කිසිදු බියක් ඉරිගිතක් නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ මේක සාමාන්‍ය ආහාරයක්. අපි මාළු කරවල කන වගේ ඒගොල්ලෝ කන. ඒ ඇරුණාම ඉතුරු රටවල් හැම එකකම මිනිස්සුන්ගේ පොදු ආකල්පය වෙන මේ සත්තු විසයි උන්ගෙන් අපිට අනතුරක් සිදු වෙනවා. ඒ වගේම තමයි උන්ට මේ උන්ගෙන් අපිට ලොකු කරදර ගොඩක් තියෙනවා කියලා. ඉතින් සතෙක් වෙන්න ඕනේ නැහැ. සමහරට සතෙක් වගේ පේන පොඩි මේ රබර් කෑල්ලකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ අඳුරේ තියෙන මොන හරි සිලින්ඩර් ආකාර වෙන හැඩයක් තියෙන දෙයකටත් වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්. එතකොට මේක තමයි අපි බොහෝතර ආකල්පය වෙලා තියෙන්නේ. හැබැයි අපි සර්පෙත් දැක්කොත් අපි උට ගහලා මරලා මේ විසි කරනවා, එහෙම නැත්නම් උගෙන් ඈත් වෙනවා. ඒ වගේ දේවල් අපි ආරක්ෂාවට කරනවා. කොහොම නමුත් අපි ඇත්තම කල්පනා කරලා බලුවොත් මේ වෙනකොට ලංකාවේ
මේ සර්පදස්සන සාමාන්‍යයෙන් තියෙනවා 80000ක් විතර. හැබැයි ওই 80000ෙන් මැරෙන්නේ 400ක් විතර ප්‍රමාණයක්. එතකොට වාර්ෂිකව සර්පදස්සන 80000ක් වෙනවා. ඒ 80000ෙන් 400ක් විතර මැරෙනවා. හැබැයි වාර්ෂිකව මේ රියානතුරු සිද්ධ වෙනවා 25000ක් විතර. ওই 25000ෙන් 2000ක් විතර මැරෙනවා. එකම 10000ක් විතර ආබාධිත තත්ත්වයටපත් වෙනවා. එතකොට සර්පය කාලා මැරෙන්නේ වාර්ෂිකව 400යි. හැබැයි රියානතුරු වෙලා මැරෙනවා 2000ක් විතර. එතකොට සාමාන්‍යයෙන් මේ 1ට 5ක වගේ අනුපාතයකට වැඩි මේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට සර්පය අපි දැන් මෙතන ඉන්න පිරිස ගත්තොත් නිකමට බලන්න මම අපි සාමාන්‍යයෙන් අපි කරන ක්ලාස් හෝල් එකේ නැත්තම් එහෙම නැත්තම් කොහේ හරි කරන දේශනාවකදී මං අහන සරල ප්‍රශ්නයක් තියෙනවා. කී දෙනෙක් මෙතන ඉන්න කට්ටිය මේ සුළුහෝ රියානතුරුකට ලක් වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමයි කී දෙනෙක් මෙතන ඉන්න සර්පදස්නන් වලට ලක් වෙලා තියෙනවද කියලා. 100ක් ගත්තොත් අවමෝෂයෙන් 20ක් ඉන්නවා සුළු හරි රියානතුරු වලට ලක් වෙච්ච. හැබැයි සර්පදස්නන් වලට ලක් වෙච්ච අවම සංඛ්‍යාව බිඳුව වෙන්න පුළුවන්, උපරිම සංඛ්‍යාව 8ක් 10ක් විතර වෙන්න පුළුවන්. එතකොට කොහොමද වැඩිපුර අපිට හම්බ වෙන්නේ සර්පේ දස්නයන් වලට ලක් වෙච්ච මිනිස්සුන්ට වඩා මෝටර් වෙහිකල් ඇක්සිඩන්ට් වලට, මේ රථ වාහන අනතුරු වලට ලක් වෙච්ච මිනිස්සු. එතකොට ලංකාවේ තත්ත්වය උකයි. එතකොට අපි කවදාකවත් රථ වාහන අනතුරු කොච්චර තිබුණත් අපි ඒක අනතුරක් විදියට සැලකන්නේ නැහැ. අපි මේ සර්පේ දැක්කොත් ඒක කොච්චර සුළු අනතුරක් වුණත් අපි ඒක ගැන ගොඩාක් හිතනවා, ඌව මරලා දානවා. හැබැයි අපි ලොකු අනතුරු තියෙන, වැඩි අනතුරු තියෙන මේ රථ වාහන ගැන අපි එහෙම සලකන්නේ. ඒ වගේම තමයි අපි සර්පය ගැන මේ බය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මේ අපි සර්පෙන් අපේ ජීවිතෙන් ඉවත් කරන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට උන් ගැන තියෙන බිය. දෙවෙනි කාරණේ තමයි උන් ගැන තියෙන හිරිකිත. ඒතකොට බිය කියන එක ගත්තොත් උන්ට අපි බිය වෙන්නේ උන්ගේ කියන විසින්දම විතරයි. ඒතකොට සතෙක් විසයි, ඒ විසින්ද ඌ කෑවොත් අපිව මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දැන් ඉංගිලක් වගේ එකක් ඇහුවොත් මේ කොටස කපල ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හානියක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ විසින් කරන්න පුළුවන් එකම දේ. එතකොට ඒකට අපි බයයි. එතකොට අනිත් කාරණේ තමයි අපි මේ සතුට හිරිකිතයි. එතකොට හිරිකිත වෙන්නේ අපි මේ කාරණා 15ක් විසක් විතර තියෙනවා. එතකොට ඒව සුලභ කාරණා විදිහට අපි ගත්තොත් අපි හුඟක් වෙලාවට කියන කතාවක් තමයි මේ සර්පයන්ට හිරිකිතයි කියලා. මේ සර්පය ගැන ඇහුවොත් මේ අපෝ උන්ට මං හරි හිරිකිතයි, මම අල්ලන්නේ නැහැ, උන්ට කැමති නැහැ, එහෙම කියලා අපි බහුතරයක් කියන්නේ. ඒ ඒ ඒ කියන්නේ හේතු මොනවාද කියලා බැලුවොත් පොදුවේ සාමාන්‍යයෙන් හේතු කාරණා 20ක් විතර තියෙනවා. ඒවැ ප්‍රමුඛ ස්ථානයෙන් ගන්න හේතු කාරණා ගත්තොත් එකක් තමයි හැමෝම කියන්නේ උන් උන් සෙවලයි කියලා. එතකොට දැන් අපි මම ඊට කලින් මම ඔය මේ උත්තරේ එන හින්දා මම කලින් සාමාන්‍යයෙන් අහනවා, දැන් ඔයගොල්ලෝ කවුරු හරි කියන දෙයක් එකපාරට පිළිගන්නා. නෑ නෑ, අපි පිළිගන්නේ නැහැ කියන එක තමයි බහුතරයක් කියන්නේ. ඒ වගේම තමයි මේ අධ්‍යක්ීමක් නැති දේවල් පිළිගන්නවද? ඒ පිළිගන්නේත් නැහැ. ඒතකොට කවුරු හරි කියන දේවල් පිළිගන්නේත් නැහැ, අධ්‍යක්ීමක් නැති දේවල් පිළිගන්නේත් නැහැ. එතකොට මං අහනවා මේ දැන් ඔයගොල්ලෝ ජීවිත කාලේ කවුරු හරි මෙතන සර්පය අල්ලපු කට්ටිය ඉන්නවද කියලා. එතකොට කීප දෙනෙක් අල්ලපු කට්ටිය හම්බ වෙනවා ඔය zoo එකේ. එහෙම නැත්නම් ප්‍රදර්ශනය බලන්න ගිහලා එහෙම අල්ලපු කට්ටිය. ඊටාම කලාතුරකින් සර්පෙක් අතින් අල්ලපු කට්ටිය හම්බ වෙනවා. ඒ අතරින් බහුතරයක් සර්පය අතින් අල්ලලා නැහැ. එතකොට මං අහනවා හරි, අතින් අල්ලලා නැත්නම් මේ සර්පය ඔයගොල්ලෝ කොහොමද දැනගත්තේ සිවලයි කියලා? එතකොට මේ දැන් සතා සෙවලයි කියලා දැනගන්න නම් අපි අල්ලන්නවා. එහෙම නැත්නම් අපිට සෙවලයි කියලා අපිට මේ තීරණය කරන්න බෑ. එතකොට කලින් මට කියන්නේ අපි කවුරුත් කියන දේවල් පිළිගන්නේ. එතකොට කවුරුත් කියන දේවල් පිළිගන්නේ අත්දැකීමක් තිබුණොත් විතරයි මේ කියන්නේ කියලා. හැබැයි එහෙම කියන අපිම තමයි කවුරු හරි කිව්ව දෙයක් විශ්වාස කරගෙන සර්පය සෙවලයි කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම උන් සෙවල නෑ, උන් හරි වියලි, හරිම පිළිසුදු. එතකොට ඒ ඒ සෙවලයි කියලා අපි හිතන් ඉන්න හින්දා අපි උන්ට හිරිකිතයි. ඒ වගේම තමයි සමහරු කියන සර්පය දිලිසෙනවා, ඒකට මම කැමති නැහැ කියලා. හැබැයි එහෙම කියන කට්ටියම සර්පය දිලිසෙන එකට අකමැතියි. හැබැයි මේ අපි දිලිසෙන්න මාලවලු මුදු කරාබු ඔය ඔක්කොම දාගෙන ඉන්නවා. එතකොට සර්පය දිලිසෙන එකට අකමැතියි. හැබැයි අපි දිලිසෙන්නේ නැහැ. ඒ වෙනුවට බාහිරෙන් අපි විවිධ දේවල් පටලව ගන්නවා දිලිසෙන්නේ. එතකොට සර්පය දිලිසෙන එකට අකමැති අපි, අපි දිලිසෙන එකට කැමති. ඉතින් මම දන්නේ මේ මේ ප්‍රශ්නේ මටත් උත්තරයක් නැහැ. මං හිතන්නේ සර්පයත් එක්ක තියෙන මේ ලොකු ඉරිසියාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද සතා දිලිසෙනින්ද අපි දිලිසෙන්නේ නැතිනම් අපි උට අකමැති. ඉතින් එහෙම දෙයක් නැහැ ඇත්තටම. එතකොට තවත් සමහරු කියනවා මේ සර්පය හීන දිගින්ද අපි උන්ට අකමැති කියලා.
එහෙම දෙයක් නැහැ. අතනම අපි දැන් හීනි දිග මේ හැඩයට අකමැති නම් අපි කවදාකවත් පෑනක් පැන්සලක් වගේ එකක් අල්ලන්නේ නැහැ. වයර් එකක් වගේ එකක් අල්ලන්නේ නැහැ. මොකද අපි මේ හැඩයට අකමැති. මෙතන වෙන්නේ මේ කුඩා කල අපේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ කවුරු හරි කෙනෙක් අපේ ඔළුවට දානවා මේ සත්තු ළඟට ලං වෙන්න එපා. මුංගෙන් අනතුරු තියෙනවා. ඒ හින්දා උංගෙන් දුරස් වෙලා ඉන්න කියනවා. එතකොට මේ ඒ පණිවිඩයේ තමයි මේ මැරෙන මොහොත වෙනකන් අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මේ සමස්ත සතාටම අකමැති මිසක් මේ එහෙම නැත්තම් මේ කියන කතා ඔක්කොම ඇත්ත නෙවෙයි. එතකොට මේ කිසිවක් ඇත්ත නෙවෙයි. එතකොට අපි මේ හිරිගිතයි කියලා කිව්වට මේ සත්තු හරිම පිරිසිදු. නහරි එකක මෙහෙම ගාලා බැලුවොත් සුදු රෙද්දක් මේ සතෙක් මෙහෙම මේ ඉන්න සතෙක් අල්ලලා සුදු රෙද්දක් මෙහෙම තදින් පෙරපලා බැලුවොත් ඒකි මොනක්වත් ජයවෙන්නේ නැහැ. හැබැයි අපි හුඟක් හොඳටම පිරිසිදු වෙලා හොඳටම නාලාවිලා මෙහෙම බෙල්ල දෙපැත්තේ කොහොම ගාලා බැලුවොත් තීරෙදි කියලා දුමුරු පාට වෙයි. එතකොට ඇත්තරම සර්පයද හිරිකිත වෙන්න ඕනේ අපි වහපන්න අපිද හිරිකිත වෙන්න ඕනේ උන් අල්ලන්න කියන එක ඔයගොල්ලෝ හිතලා බලන්න. එතකොට මම අර කලින් කිව්වේ අපේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ අපේ ඔළුවට දාලා තියෙන මේ සත්තු විසයි ඒක මුං කෑවොත් මැරෙනවා කියන පණිවිඩය. ඉතින් ඒකේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි ඒකේ යම් ඇත්තක් තිබුණාම ඒකේ දත්ත ගොඩක් වැරදි. දැන් ඒක ඒ පණිවිඩය අපේ දෙමව්පියෝ දෙන එක කිසිසේත්ම මේ වැරද්දක් නෙවෙයි. මොකද ඕඩම දෙමව්පිය කොනම වැඩිහිටියෙක් බලන්නේ තමන්ගේ දරුවෝ මේ ඕනම කෙනෙක් ආරක්ෂා කරන්න. එතකොට ඒ ආරක්ෂා කරන්න අවශ්‍යතාවයේ තියෙන හින්දා ඒ පණිවිඩය දෙනවා. හැබැයි ඒ පණිවිඩයේ තියෙන දත්තවල විතරයි වැරද්ද තියෙන්නේ. ඉතින් ඒ අඩුපාඩුවක් තියෙන්නේ. නමුත් දැන් අපිට තියෙන හොඳ මාධ්‍ය මේවා ගැන හරියට තේරුම් අරගෙන මේවා ගැන හරියට ඉගෙන ගන්න දැන් මාධ්‍ය තියෙනවා. ඉතින් එතකොට අපි ඒ ඔළුවට දාගත්ත වැරදි දේ එළියට ගන්න දැන් හොඳටම අවස්ථාව තියෙනවා. එතකොට දැන් අවුරුදු 20කට කලින් ඕකට හුඟක් වෙලාවට දැනුවත් කිරීමේ මාධ්‍ය තිබුණේ අපිට දත්ත ලබා ගන්න විදියක් තිබුණේ. දැන් එහෙම නැහැ. දැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට පුළුවන් අපේ මේ තිබ්බ ආකල්ප නැති කරගන්න. ඒ වගේම තමයි දැන් තව සමහරු කියනවා මේ සර්පය හැවදානවට අපි අකමැතියි කියලා. එතකොට සර්පය හැවදාන්නේ අපි මේ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ඇඳුමක් ගලවනවා වගේම උන්ගෙත් ඇඟ පිරිසිදු වෙන්න සහ උන්ගේ ඇඟේ ගොඩක් වෙලාවට මේ ගොඩක් පැරසයිට් ලයිෆ් ඉන්නවා කාලයක් යනකොට. ඉතින් උන් ටික එළියට දාගන්න තමයි උන් හැවාරින්නේ. ඒ වගේම තමයි වර්ධනයටත් ඒක උදව් වෙනවා. එතකොට අපි කැමති පිරිසිදු වෙන්න අපි අකමැති උන් පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි තව සමහරු කියන කොරපොතු වලට අකමැති කියලා. එතකොට එහෙම කොරපොතු වලට අකමැති නම් මාළු කරවල කවදාකවත් නොකා ඉන්නවා. නමුත් එහෙම එකක් නැහැ. මාළු කනවා. ඒවැය කොරපොතු අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒක පරිහරණය කරන ඉඳ අපිට ඒක ගැටලුවක් නෑ. හැබැයි නමුත් අපි සර්පයා පරිහරණය කරන්නේ ඉතින් ඒ හින්දා අපි මේ සතාට කැතයි. ඉතින් ඕ වගේ අර නොගැලපෙන හේතු ටිකක් තමයි අපි මේ සත්තු වෙනුවෙන් අපි කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ වර්චුවල් නැතුව අපිට මූණට මූණලා අපි හම්බෙලා කතා බහ කරා නම් මෙතන ඉන්න 100 හරි 150 හරි හැම කෙනාම මං සර්පෙක් අල්ලලා තමයි යවන්නේ. මොකද ඒගොල්ලෝ බලෙන් අල්ලනනේ සොය කැමැත්තෙන් අල්ලනවා කියලා මම දන්නවා අවසානයේ. ඉතින් කොහොම නමුත් අපි සර්පය ගැන දන්නේ නැති හින්දා අපි උන්ව මරලා දානවා මෙන්න මේ විදිහට සුලභවම මේ සත්තු ඉඟේ තියෙන ප්‍රයෝජන අපි දන්නේ නැතුව. ඒ වගේම තමයි දැන් සර්පේ අපාකද්දී මේ සතා කොයිම වෙලාවකවත් මෙහෙම තනි කෙලින් ඉඳලා අපාකන්නේ නැහැ. ਉਹ අපාකන්නේ ඔක්කොම උළු ශරීරෙම එකතැනට ආරගෙන හරියට බලනවා කොහෙත් කොතනද පහර දෙන්නේ කියලා. එතකොට එහෙම හරියට තීරණය කරලා එක පාට වේගෙන් ඇවිල්ලා මෙන්න මේ විදිහට අපාකන්න. එතකොට මෙහෙම අපාකද්දී මුන්ට පුළුවන් මේ ශරීරේ මේ වගේ ඇඟිල්ලක් වගේ තැනකට හපා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ සමතල පෘෂ්ඨයක් හපා ගන්නත් පුළුවන් මෙන්න මේ වගේ ස්ථානයක. එතකොට ඒකට හේතුව මුන්ට මේ විශාල වශයෙන් මෙහෙම මුඛේ විවර කරන්න පුළුවන්. මේ අංශකේ 180ටම වගේ මුඛේ විවර කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොටස් දෙකක් ඉන්නව සර්පේ පොළොවේ යට ඉන්නේ උන්ට මුඛේ ගොඩක් විවර කරන්න බෑ. එතකොට පැහැදිලිව මුඛේ විවර කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා, බැරි කට්ටියක් ඉන්නවා. එතකොට අර කට්ට ගොඩක් අරින්න පුළුවන් ඒ උන් තමයි ලංකාවේ ලෝකෙත් විශ්වසර්පෙන්ට ඉන්නේ. එතකොට පොළොවේ යට ඉන්න කට එහෙම ගොඩක් විවර කරන්න බැරි සත්තු විස නැහැ. ඒ වගේම තමයි දැන් මේගොල්ලෝ පහර දෙද්දී මේ දිනේ පහර දෙන අවස්ථා සමහරක් වෙලාවට හුඟක් ලියන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි ඉතාම කුඩා දත් පාරවල් තමයි තියෙන්නේ. මොකද දත් ඉතා කුඩා හින්දා මෙන්න වගේ පොඩි දත් තමයි මේගොල්ලන්ගේ වදින්නේ. එතකොට දැන් මෙහෙම අපද්දී අපි හුඟක් වෙලාවට මෙහෙම කළ ගසලා දානවා, එහෙම නැත්නම් ඇදලා දානවා. ඒ වගේ වුණාම ඉතාම මේ කුඩා මේ වගේ කැපුන්තුවාල වගේ සිද්ධ වෙනවා. එතකොට මේ කැපුන්තුවාල ලොකුයි වනේ මේ අතර මිතාම කුඩා ඒවා මේ මේක සෙන්ටිමීටර් 2ක් විතර දිග ඒවා. එතකොට මේ ගැඹුරු තමයි ගැඹුරට කැපෙන්නේ නැහැ. ශරීරයේ ගැඹුරට මේ තුවාල එන්නේ නැහැ. වටපිටාම තමයි කැපෙන්නේ. මොකද උන්ගේ පොඩි දත්නේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඊට
තාම ගුණත් මේ සියුම් මේ තුවාල තියෙන මේවා සතියකින් දෙකකින් අපිට කාපු දැනවකත් හොයාගන්න බෑ ටක් ගාලා හොඳ වෙලා යනවා. ඉතින් අපි කරන ඕනි සතාට කන්න අවස්ථාව දෙනවට වඩා ඌට කන්න අවස්ථාව නොදී ටක් ගාලා එකපාරට ඌයින් කරලා දාන එක තමයි අපි කරන්න ඕනි. මොකද කන්න අවස්ථාව දුන්නොත් විශේෂ ශරීරගත වෙන අවස්ථාව තියෙනවා. ඉතින් ඊට කලින් අපිට ඌව අයින් කරලා දාන්න පුළුවන් නම් අපිට මේ සතාගෙන් වෙන හානිය ගොඩක් අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ තින්නේ සතෙක්ගේ හිස පීටල තියෙන ආකාරය. ඒ වගේම තමයි මෙන්න මෙතන මේ නිල් පාට ඉතලයක් ගාලම පෙන්නනදී මේක තමයි විෂ කෝෂය. එතකොට මේ සතෙක් පහර දෙද්දී උමෙම ඉස්සෙල්ලා කටාරිනවා. කටාරිනකොට මේ විෂ කෝෂයට මේ විෂ කෝෂයේ ඇතුලේ තියෙන තන්තු වලින් විෂ පුරවනවා. විෂ පුරව පිරිච්ච මේ විෂ කෝෂය හරියට බැලුම් බෝලයක් මේ වතුර පුරවපු බැලුම් බෝලයක් වගේ. එතකොට මූ මෙහෙම හපද්දී දැන් ඔයගලන් පේන මේ මගේ අතේ උනා මෙන්න මේ දෙපැත්තේ මාංශ පේශීන් දෙක මෙහෙම කරද්දී හොඳට මෙතනින් මිරිකෙනවා. එතකොට මේ වගේම යාන්ත්‍රණයක් තමයි මෙතනදි වෙන්නේ. මූ මෙහෙම කට ඇරලා පහර දෙද්දී මේ ඉස්සරහ දත් දෙකෙන් මෙහෙම පහර දෙද්දී මේ දෙපැත්තේ මාංශ පේශ මේ විෂකෝෂයේ දෙපැත්තේ තියෙන මාංශ පේශීන් වලින් මේ විෂකෝෂය හොඳට මිරිකනවා. හරි. එතකොට මේක ඇවිල්ලා බැලුම් බෝලයකට වතුර දාලා අපි මිරිකනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට ඒ මිරිකනවත් එක්කම මේ විෂකෝෂයේ තියෙන විෂ මෙන්න මේ ඇලිය හරහා මේ විෂ දලයට සම්බන්ධ වෙච්ච ඇලියක් තියෙනවා. ඒක හරහා දලේ දිගේ ඇවිල්ලා දලේ කෙළවර තියෙන නිදාස් සිදුරෙන් එළියට එනවා මේ විදියට. එතකොට එහිම එළියට එද්දී මේ දලේ මේ වෙනකොට මේ සතෙක්ගේ හරි අපේ හරි ඇඟේ ඇතුළට බැහැලා තිනවා නම් හරියට එන්නතකින් අපිට එන්නතක් සිලින්ඩරයක් උපයෝගී කරගෙන එන්නතක් ඉදිනවා වගේම දලේ උදව් වෙනවා ඇඟ ඇතුළට විස ඇතුල් කරන්නේ. ඒ වගේම තමයි මේ ඉන්නේ මේ ලංකාවේ හම්බ වෙන තවත් විස සර්පෙක් මාරාන්තික විසෙක නෙමෙයි මරණයක් කල හැකි විස තියෙන සර්පෙක්. එතකොට එහිම සර්පෙන්ගේ මාරාන්තික විස සර්පෙන්ගේ මුඛයේ ඉදිරි කෙළවරේ තමයි දත් තියෙන්නේ. මෙන්න මේ හරියේ. එතකොට මේ තින්නේ පලාපොළඟේ ඕගලන් පේන මෙන්න මෙතන තමයි දත් තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙන සුළු විස සර්පෙන්ගේ කහ කට මේ ඇහැ කිට්ටුවෙන් තමයි කටේ විස දාල පිටන්නේ. ඉස්සරහා තියෙන්නේ සාමාන්‍ය දත්. එතකොට මෙන්න මේ කිට්ටුවට ආවම තමයි ඔහුගේ විස දාල තියෙන්නේ. එතකොට මේ මාපිල්ලු වගේ සත්තු තමයි මේ ඉන්නේ. එතකොට මාපිලික් වගේ සතෙක් ගින් අපිට කිසිදු හානියක් නැහැ. අපිට බයලා ඉන්නේ මාපිලුට. එතකොට උන් හපද්දි ඉස්සෙල්ලම වදින්නේ සාමාන්‍ය දත්. ඊට පස්සේ එහෙම කරලා ඔහොම කරලා තමයි ඌ විස දාල අපි ඇඟට ඇතුල් කරන්නේ. එතකොට එහෙම වෙනකන් අපි බලාගෙන ඉන්නේ. අපි ටක් ගාලා ඌ අල්ල විසි කරලා දාන. එතකොට ඌට ගොඩක් හොඳ මේ අවස්ථාවක් දෙන්නේ ඇඟ ඇතුළට විස ඇතුල් කරන්න සහ උන්ගේ විසත් ඉච්ඡා ප්‍රබලතාවයක් නැහැ මිනිස්සුන්ට හානි කරන්න තරම්. ඉතින් ඒකින්ද මේ මාරාන්තික විස නැහැ කොයි මේ වෙලාවකටත් මාපිල්ලු වගේ උන් හරි සුළු විසක් තියෙන්නේ උන්ගෙන් ඉච්ඡර ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම මෙතන පෙන්නනවා ඕගොල්ලන්ට මේ අපේ අතක්. එතකොට මම ඒ අතේ මෙන්න මේ කියන කොටස මම විශාලනය කරලා පෙන්නුවොත් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහ තමයි තිබෙන්නේ. එතකොට මම මෙතන පෙන්නනවා දෙපත් නැයි. එතකොට උන් බහිස්රාවිය පිට කරන ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. එතකොට මම ඒ ප්‍රදේශයේ පින්තූරයක් පෙන්වුවොත් විශාලනය කරලා මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට ඔය දෙකම අපි එකට ගත්තොත් මට ඕගොල්ලන්ගේ මයික් අන්මියුට් කරලා පුළුවන් නම් කියන්න ඕගොල්ලෝ වඩා ඕගොල්ලන්ට ලස්සන මේ පින්තූර දෙකෙන් කොයිකද කියන්නේ. ඕගොල්ලෝ වඩා කැමති පින්තූර කොයිකද? ඇත්තරම දැන් අපි ওই කැතයි කියලා කියන සර්පය. එතකොට අපි උන් හරියට දැකලා නැහැ. එතකොට අපි කියනවා අම්මෝ මේ සර්පෙක්ගේ දිව එළියට දානකොට අපි හරියට අපිට ඒක බලන්න බෑ කියලා. ඉතින් දැන් සර්පය දිව එළියට දාන එක අපිට හිරිකිතයි. මම ඇහුවත් ඕගොල්ලන්ගේ ජීවිත කාලේ සර්පෙක් දිව එළියට දාන එක කොච්චර වෙලාවක් දැකලා තියෙනවද කියලා. ජීවිතෙන් භාගයක් දැකලා තියෙනවද? නැහැ. තප්පර දෙකක් වුණනම් දැකලයි. සමහරු ඒකත් නැහැ. එතකොට මේ ජීවිත කාලේ තප්පර දෙකක් දක්ෂිනකක් ගැන තමයි අපි මේ වද වෙලා ඉන්නේ. ඉතින් තව සමහරු කියනවා මේ උන් ඇඟේ වේලෙනවා කියලා. එතකොට මේ ඔගොල්ලෝ නිකන් හොයලා බලන්න නිකන් කොහේ හරි යනකොට සර්පෙක් ඇඟේ විලිච්ච එක්කෙනෙක් ඉන්නවද කියලා. එහෙම උන් වෙලෙන්නේ නැහැ. මොකද උන්ට ඉතර පිස්සුවක් නැහැ. එතකොට හැබැයි බස් එක ගියොත් ඕන තරම් ওই කාන්තාවක් බස් එක ගියොත් මේ පිඹුරු වෙලෙනවා කියලා මිනිස්සු කියන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවල් කරන්න පිරිමි ගොඩාක් එනවා. හැබැයි මේ සත්තු එහෙම ඉන්නේ. මුන් ඉතාලම
ගුණයහපත් සත්තු. එතකොට අපි අපි පරිසං වෙන්න ඕනි මිනිස්සුන්ගෙන් තමයි. ඉතින් ඒ කියන්නේ මුංගෙන් එහෙම කහණියක් නෑ. එතකොට දැන් අපි සර්පයෙකුට කැතක් දක්වනවා, හිරිකිතක් දක්වනවා. හැබැයි මයික්‍රොස්කෝප් එකකට දාලා ඔගොල්ලෝ මිනිහෙක්ගේ හමක් පෙන්වුවොත් ඔයගලන්ට කවදා හරි ජීවිතේ දැකලා තිබුණා නම් ඔයගොල්ලෝ කවදාකවත් දවල්ට කණේකක් නෑ. එච්චරට අප්‍රසන්නයි. හැබැයි සර්පයෙක්ගේ හොරපොත්ත ඔයගොල්ලෝ 200 ගුණයක් විතර විශාලනය කරලා බැලුවොත් ඔයගොල්ලෝ ඒ ඒ බලන මේ මයික් එකෙන් ඇහැ එළියට ගන්න එකක් නෑ. ඔයගොල්ලන්ට විවිධ දේවල්, විවිධ වර්ණ, විවිධ රටා ඒක ඇතුලේ පේනවා. ඉතින් අපි එච්චර සිවුම බලන්නේ නැහැ. එච්චර සිවුම බලන්න ඕනේ. අපි දකුණේ කහච්චර බලලත් නැහැනේ. ඉතින් ඒවත් එක්ක අපේ මේ තියෙන ඔළුවේ තියෙන පොඩ්ඩක් මේ සත්තුන්ගේ තියෙන අකමැත්ත ඉතින් ඕක දුරු කරගන්න පුළුවන්. ඉතින් මේ පින්තූරේ එකටම ගොඩක් හොඳ උදාහරණයක්. එතකොට මේ මේ සත්තු දිලිසෙනවා කියලා කිව්වම ඇත්තටම උන් මේ පොළොවේ යට ඉන්න සත්තු ඉරේලියට දිලිසෙද්දි හරියට දේ දුන්නක වර්ණ තියෙනවා. ඉතාලම ලස්සනයි. මෙහෙම අපි බැලුවොත් එහෙම කරකවල දේ දුන්නක් වගේ තමයි. හරිම ලස්සනයි. ඉතින් අපි මේ සත්තු හරියට දැකලා නැහැ. ඒකින්ද මේ ඒ අපි යම් වෙලාවක එහෙම බලමු. හැබැයි මම මේකත් අවධානය කරන්න කැමති අර අපේ සිංහල කීමනක් තියෙනනේ අහක යන නයි රෙද්දස් සදාගෙන කනුව කනුව කියන්න එපා කියලා. ඉතින් ඒකින්ද කොයිම වෙලාවකවත් ඕගොල්ලෝ මේ මං කිව්වා හරි එමෙ නැත්නම් වෙන කවුරු හරි කිව්වා කියලා මේ මේ සත්තු ලස්සනයි මුංගෙන් ප්‍රශ්නයක් නැහැ කියලා අල්ලන්න යන්න එපා. මොකද ඒක දැනුමක් ඇතුව කරන්න ඕන වැඩක්. ඒ වගේම තමයි මේ තියෙන මම අර කලින් කිව්ව මේ සපදස් මේ ලංකාවේ තියෙන අනතුරු මේක මම මං හිතන්නේ 2016 ලංකාවේ වෙච්ච අනතුරු වල සාරාංශයක් චැටි කොට ගත්ත එක. ඒකම ඕගලන් පේනවා මේකේ මුලින්ම මේ තියෙන්නේ බල්ලෝ කණේවා ඊගාවට ලිස්සල වැටෙනේවා වගේවා ඊගාවට රියා අනතුරු අන්තිම කොටසේ තමයි මේ සර්ප දර්ශන තියෙන්නේ. මට මතකයි මම මේ ස්ලයිඩ් එක 6 11 විද්‍යා විෂය නිර්දේශයේ මේ උගන්නන ගුරුවරුන්ගේ පරිසර සංවේදීතාවය වැඩි දියුණු වැඩි කරන්න අත් මේ පරිසර අමාත්‍යාංශය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ NIA එකයි එකතු වෙලා අවුරුදු 5ක විතර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒකේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කරේ බදුල්ලේ. එතකොට බදුල්ලේදී මම මේ ස්ලයිඩ් එක දාලා පෙන්නද්දී මම කිව්වා දැන් උඹා ලිස්සල වැටෙනවා තියෙනවා ඒවෙන් මරණ වෙන ප්‍රමාණය වැඩි අපි මේ සර්පය කන කාලා මැරෙනවට වඩා කියලා. එතකොට ඇත්තටම මේ ලිස්සල වැටෙන්නේ බාත්รูම් වල. මොකද අපි හොඳ ලිස්සන ෆයිල් එකක් දානවා ඒකට වතුර වැඩිච්චකම අපි වයසක ආච්චි අම්මලා සීයලා අම්මලා තාත්තලා ඔගේ ලිස්සල වැටෙනවා. ඊට පස්සේ එක සර්කෙනෙක් මට කිව්වා මේ දේශනෙට මම ආපු එකට හරි සතුටු වෙනවා මගේ ප්‍රශ්න නිරාකරණය වුණා කියලා. මම ඇහුවා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. නැන්දම්ම ගෙදර ඇවිල්ලා ඉන්නවලු යන ගමන් මේ බාත්รูම් එකේ ලිස්සන ටයිල් ටිකක් දාන්න ටයිල් අරන් යනවලු. හරි. ඉතින් මේ මම මේක ඇතර මේ මේ ඒ වෙලාවේ මගේ දේශනෙන් ඒ ගුරුතුමා ගත්තේ එච්චරයි. නමුත් මේ ඇත්ත தত্ত্বය ඒකයි. ඉතින් අපි බාත්รูම් වල වැටිලා මැරෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ සර්පය කාලා මිනිස්සු ලංකාවේ මැරෙන්නේ. ඉතින් ඒකින්ද අපි මේකට බය වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව අද දේශීය වෙදකම් කරන හොඳ මිනිස්සු මේ හොඳ වෛද්‍යවරු හොයාගන්න හරිම අමාරුයි. තිබුණත් බෙහෙතුත් නැහැ. ඒ වගේම තමයි බෙහෙත් අඳුරන කට්ටියත් නැහැ. නමුත් බටහිර වෛද්‍ය ක්‍රමයේ හොඳ ප්‍රතිකාර මේ වෙනකොට හැම හොස්පිටල් එකකම තියෙනවා. ඉතින් පුහුණු මේ වෛද්‍යවරු ගොඩක් ඉන්නවා. ඉතින් මම කියන්නේ මෙතනදී සර්ප දර්ශනයක් වුණොත් දේශීයෝ බටහිරෝ හොඳම තැනකට ගිහිල්ලා වෙදකම් කරගන්න. හැබැයි වඩා අපි දන්නවා ප්‍රායෝගිකයි දේශීය වෛද්‍ය ක්‍රමයට ගරහනෝ නෙවෙයි. නමුත් සංකූලතා සමානක් ඒවා ඇති වුණොත් විශේෂයෙන්ම හුස්ම ගැනීම වගේ දේවල් ඇති වුණොත් ඔක්සිජන් ලබා දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ ඒවා කරන්න මේ අමාරු තත්ත්වයක් උඩ හොස්පිටල් එක තමයි ගොඩක් වෙලාවට අපිට මේ ප්‍රායෝගික තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක සර්පෙක් දැස්ස කරොත් විස හෝ විස නැති බලන් ඉන්න එපා. පුළුවන් ඉක්මනට රෝහල් ගත වෙන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි මෙතන ඉඳලා මේ දේශනය කරගෙන යන්න මම අමතර සහ ගගනට බාර දෙනවා. ඒකම මේ මේ ප්‍රදේශයෙන් හොයාගත්ත සර්ප නිදර්ශක දෙකකුත් අමතයි ගගනයි ගාව ඉන්නවා. මේ ඒ දෙක අමතයි ගගනයි පෙන්නයි. ඒකම මෙතන ඉඳලා ඔවුන් දෙදෙනා මේ දේශනය ඉස්සරහට කරගෙන යයි. මම ඊට පස්සේ ආයි සම්බන්ධ වෙනවා. අමතරගෙන්ට ආරාධනා කරනවා මේ දේශනය මෙතන ඉඳන් කරගෙන යන්න කියලා. ඒකම අමතක වයස මේ වෙනකොට අවුරුදු 12යි. ගගනගේ වයස මේ වෙනකොට අවුරුදු 11යි. මේ දින ගෙදර ඉඳන් අත්තර ඉගෙන ගන්නේ.
දෙන්නගම ටිකක් කොණ්ඩේ හිම ඇවිලා දැන් කොණ්ඩේ කපා ගන්න යන විදියක් නෑ අතරම මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මං ඉන්නේ වත්තල ප්‍රදේශයේ ඉතින් අතරම මේ සීග්‍රෙන් මේ වසංගත තත්ත්වය මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා තියෙනවා ඉතින් ඒකත් එක්ක මේගොල්ලෝ සෑහෙන කාලයක් ගත තමයි හිටියේ කොහොම නමුත් තමතයි ගගනයි මේ වැඩි ප්‍රයක් ආසන්නින් කතා කරයි ඊට පස්සේ මං නැවත උගලත් එක්ක සම්බන්ධ වෙනවා බොහොම ස්තුතියි මම නැවත සම්බන්ධ වෙනවා लंकावे මේ ඇහැඩුල්ල විතරයි තව එක්කෙනෙක් ඉන්නා එයාට අපි කියන්නේ දඟර සෝරි හෙන කඳය කියලා. ඉතින් මේ හෙන කඳය දුඹුරු පාටයි හැබැයි මේ ඇහැඩුල්ල කොළ පාටයි. ඒකෙන් අපිට මේ සර්පයන්ව අඳුර ගන්න පුළුවන් මේ සර්පයා අනිත් සියලුම සර්පයන්ගෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ඇඟ දෙපැත්තේ තියෙන සුදු පාට ඉරි දෙකෙනුත් අඳුර ගන්න පුළුවන්. ඒ ඉරි දෙක ඔළුවක ඔළුවේ ඉඳලා නැට්ට කෙරවලට වෙනකම් පිහිටලා තිනවා. එහෙම තමයි මේ සර්පයා අඳුර ගන්න. හරි. එහෙනම් අපි තව සර්පයක බලමු. ඒකයි දැන් ගොඩක් කට්ටිය මේ හැඩුල්ලව දැක්කාම හිතන්නේ මේ මේක ගාවට යන්න නරගයි අපේ ඇහැ කෙම් ඇසුගුල්ලනවා කියලා මේ සර්පය. ඉතින් ඇත්තටම මේ සර්පය ඇස් උගුල්ලන්නේ නැහැ මොකද මේ සර්පයන්ට ඇස් උගුල්ලන්න බෑ සාමාන්‍යයෙන් දැන් අපි ගහක මල් කඩන්න යනවා මේ සර්පෙක් ඉන්නා දකින්නේ නැහැ මොම ගිහින් ගහේ මල් කඩනකොට ඔන්න මේ සර්පය එකපාරට මෙහෙම දැන් මේ සර්පය ගස් උඩින් හින්දා පහර දෙන්නේ චලනය වෙන දේවල් වලට එතකොට අපේ ඇස් දෙක ඇහි පිල්ලම් ගන්නකොට ඌ හිතන්නේ මේ කන්න පුළුවන් දෙයක් වෙන්නේ නැති කියලා පහර දෙනවා ඉස්සරහට පහර දෙනකොට මේගොල්ලන්ට මගදුරක් යනකොට තේරෙනවා අපේ ඇහැට පහර දෙන්න බෑ අපේ ඇහැ තියන්නේ ගොඩක් ගැඹුරින් තමයි අපේ ඇහැ පිටලා තියන්නේ ඒ වෙනකොටත් මම නම් හිතන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නා නම් ඉඳී කියලා පණේ පෝ කියලා දුවගෙන ඇයි දුවගෙන ගිහිල්ලා කාට හරි කියයි මේ මෙතන හැඩුල්ලෙක් ඉන්නවා ඌ පුළුවන් තරම් ඉක්මනට මරලා දාන්න කියයි अतरम क्यों मेघलोट अभ्यास बैरी बल හරි මේ ඉන්නේ මේ සර්පයාට අපි කියන්නේ අරණි දත් කැඩිය කියලා ටිකක් සුලව සර්පේ මේ සර්පයාව අඳුරා ගැනීම අඳුනා ගන්න විදිහ තමයි මේ සර්පයාගේ මේ ඔළුව ගාව මේ ඔළුවේ තියෙන වී අකුරක් වගේ සලකුණක්
ඒකෙන් තමයි අපි මේ සර්පයා අනිත් සර්පයන්ගෙන් වෙන් කර හඳුනාගන්නේ මේ බෙල්ල ගාව පිටලා තියෙන වියකුරක් වගේ සලකුණ ඒ සලකුණෙන් තමයි අපි මේ අරණි දත් කැටිය කියන සර්පයා අනිත් සියලුම සර්පයන්ගෙන් වෙන් කරලා හඳුනාගන්නේ හරි එහෙමනම් සර්පය ටික පෙන්වලා ඉවරයි දැන් අපි ප්‍රেজෙන්ටේෂන් එක බලමු හරි නැන්දල මාමල හිටන්නේ මේ මේ ඉන්න සර්පය මොකෙක්ද කියලා මොකෙක් කියලා හිතන්නේ නැන්දල මාමලට අන්මියුට් කරලා කියන්න පුළුවන් ගැරන්ටි එක වගේ ගැරන්ටි තව තව උත්තර දී තව තියනද නැන්දල මාමලට හරි කලුනාගේද කලුනාගේ කියලා තවත් උත්තරයක් ආවා हरी අපි දැන් බලමු මේ ගැරන්ඩියාව කොහොමද අනිත් සර්පයන්ගෙන් වෙන් කරලා අඳුනගන්නේ කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි ණයයි ගැරන්ඩියයි තමයි ගොඩක් අනිත් සර්පයොත් එක්ක අඳුනා ගැනීමට ගොඩක් අමාරු. ඉතින් ගැරන්ඩියාව අඳුනා ගැනීමට ඉතා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක අපි දැන් බලමු මොකක්ද කියන්නේ. ගැරන්ඩියාව අපි අඳුනා ගන්න ගන්නේ ගැන්ඩියගේ මේ තින මොකද කටේ කළු පාට දාර කට වටේ තියෙන කොරපොතු වල හැම කොරපොත්තකම වගේ අග මෙන්න මෙයාගේ කළු පාට දාරයක් පිහිටලා තිනා. ඉතින් ඒ ඒකෙන් තමයි ලංකාවේ ඉන්න අනිත් සියලුම සර්පයන්ගේ වෙන් කරලා මේ ගැන්ඩියව අඳුනා ගන්නෙ. සාමාන්‍ය අපි ලංකාවේ දැනට දැන් බෙනෙක්කින් වගේ එකකින් මෙහෙම ඔළුවක් දා ගුලකින් ඔළුව දාගෙන හිටියොත් සර්පේ අපිට දැන් නායක හරි ගැරන්ඩියෙක් හරි දැන් අනිත් සීල මෙලෝ සර්පෙක් නෙමෙයි නායක හරි ගැරන්ඩියෙක්ද කියලා අපිට අඳුනා ගැනීමට අමාරු. ඉතින් එතනදී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ නයාද ගැරන්ඩියද කියලා කොහොමද අඳුනගන්නේ කියන එක ගැන. දැන් ගැරන්ඩියගේ මෙහෙමයි තියෙන්නේ. දැන් අපි බලමු නයාගේ කොහොමද තියෙන්නේ කියලා. मेटीने गैरंडिया के दार कटे तीन कटवटे तीन कलुपाट दार मेनी नाये नाया के अहटे अहटे कोरोपोति भीतर है कलुपाट दार तीन ने दें दें गैरंडिया के वाके मुलु कटवटे तीन है मु कोरोपोत्ते का ना दार ही ने यागे तीन ने अहटे अहटे कोरोपोति भीतर है एक एंड तमाई आपे गुलकिंग वाके हैकिंग अलवो दागे निन्ना ना නයා සහ ගැරන්ඩියව වෙන් කරලා අඳුනගන්නේ. නැන්දල මාමලේ හිතන්නේ මේ මොකෙක් කියලාද? හරි. මේ ඉන්නේ මල් රදනගේ. මේ ඉන්නේ මෙයා තමයි ලංකාවේ ගැරන්ඩියට පස්සේ හම්බෙන සුලභම සර්පයා. ඉතින් මෙයා ගොඩක් සුලභයි. සාමාන්‍යයෙන් ওই පාර්ලිමේන්තුවේ මාපිල්ලු කියලා මරන්නේ මේගොල්ලොම තමයි සමහරක් වෙලාවට දියපරිත් හම් වෙනවා මොකද වතුර කිට්ටුවින් ඉඳලා ඒ වගේම තමයි ඊට පස්සේ ඔය අපි කල්සමක් ගසන්න නැතුව ඇන්දොත් සාක්කුවේ මේකෙක් ඉන්න පුළුවන් ඊට පස්සේ බස් එකේ කොන්දොස්තරට සල්ලි කියලා මෙමුව දෙන්න පුළුවන් පර්ස් එකකින් එහෙම චාකුවට දාලා පර්ස් එක අරගෙන පර්ස් එක සල්ලි වෙනුවට මේ සර්පෙක් එක දෙන්නත් පුළුවන් ඊට පස්සේ සපත්තුවක් ගසන්න නැතුව සපත්තුව දාගත්තොත් ඒක ඇතුලේ මේ සර්පෙක් ඉන්න පුළුවන් එතකොට ආයෝ වලම් එහෙම නම්ල තියෙනකොට අන්තිම වල වලඳයට වගේ
මේ සර්පෙක් ඉන්න පුළුවන්. එච්චරට මේ සර්පය සුලබයි. ඉතින් හරි. මේ සර්පය හඳුනා ගන්න විදිය මේ සර්පය හඳුනා ගන්න ඉතාලි ඉසි ක්‍රමයක් තමයි මේ ඇඟේ තියෙන මල් 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 වගේ තියෙන පුල්ලි වලින්. මේ සර්පයට අපි කියන්නේ මල් රදන කිය හැමත් නැත්තම් කුණ්මී කරවලා කියලා. මේන්නේ මල් රදන කියන තමයි. මේ මල් රදන මේක මේ පින්තූරේ දාලා තියෙන අර කොරපු මෙහෙම මෙයා මේ මල් මල් වගේ තියෙන පැචස් ටික පෙන්වන්න. හරි මේ තියන්නේ අපි ජීවත් වෙන රට ලංකාව. දැන් නැන්දල මාමලා හිතනවා ඇත්තේ මේ අපේ අපි ජීවත් වෙන රටේ සර්ප විශේෂ කීයක් විතර ඉන්නා ඇද්ද කියලා. ඉන්නා ඇතිද? අන්මියුට් කළා නැන්දල මාමලට කියන්න පුළුවන්. දෙසිය පනහක් විතර. ඔයිට නම් ගොඩාක් අඩුයි. අතිරියක් විතර. අලින්නම් ටිකක් වැඩි. එහෙනම් 80ක් විතර. 95ක්. 95ට වැඩි. කැසිය 10යි. අපිට 10යි චුට්ටක් කඩ සියල්ලකට චුට්ටක් කඩේ. කැසිය 9යි. කැසිය 9ට චුට්ටම චුට්ටක් කඩේ. 108. හරි. හරි. 100 ලංකා මුළු ලංකාවෙම සර්ප වර්ග සර්පින් වර්ග 108ක් ඉන්නවා. ඒක පහල ඒකම 15ක් මූදේ. 108න් 15ක් මූදේ. අනු දෙකක් ගොඩබිම තව එකෙක් ඉන්නා ගංගා මොය කටවල් ඒව ආශ්‍රිතව ගංගා මොය කටවල් ලවණ වගුරු ඒව ආශ්‍රිත දැන් අපි කියන්නේ පවුල් 12ක් ඉන්නා සර්ප විශේෂ ලංකාවේ සර්ප පවුල් 12ක් ගණයන් 37ක් ආවේනික ගණයන් 1ක් මුළු සර්පය ප්‍රමාණය 108ක් සර්ප වර්ග සර්පින් විශේෂ ප්‍රමාණය 108ක් ඒකෙනුත් ආවේනික ලංකාවටම ආවේනික සර්ප විශේෂ 58ක් දැනට ලංකාවේ හමු වෙනවා. ඉතින් ඔහොම තමයි මේ සර්පය වර්ගී බෙදෙන්නේ එක එක කුල වලට ගණයන් වලට බෙදෙන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් අපි කියන්නේ විෂ ලංකාවේ ඉන්න මාරාන්තික විෂ සර්පය මොක්කුද ඉන්නේ කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. හරි. ඒ ලංකාවේ ඉන්න මාරාන්තික විෂ සර්පයෝන්ගෙන් 6ක් ඉන්නවා sorry 8ක් ඉන්නවා ගොඩබිම sorry 6ක් ඉන්නවා ගොඩබිම ඒකෙන් දෙන්නෙක් ඉන්නවා මූදේ. ඊට පස්සේ මරණය කළ හැකි විස තියෙන සර්පයොන්ට අපිට දැනට ලංකාවේ හමු වෙනා දැන් 4 දිනක් හමු වෙනා ගොඩබිම තව 13 දිනක් හමු වෙනා මුහුදේ. ඊට පස්සේ තව මේ දැන් අපි මේන් ඔයදී කොළපාට කරලා තියෙන්නේ සුළු විස කියන කාණ්ඩය සර්පය විස කාණ්ඩය. එතනින් අපිට හම් වෙනා සර්ප විශේෂ 16ක්. ඔව් ස්ලයිඩ්ලි වෙනමස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ වගේම තමයි අපිට කිසිම හානියක් කරන්නේ නැති අපිට නිතර 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 දෙවේලේ ගැටෙන අපි නිතර දෙවේලේ ගැටෙන අපි හැමතිස්සෙම ණයක් කරවලේ පොළඟේ කියලා ගොඩක් යන ණයකරවල පොළඟක් ඉන්නත් පුළුවන්. හැබැයි එහෙම කියලා අපි මේ චුට්ටක්වත් විස නැති සර්පයොන්ව ගොඩක් මරලා දානවා. ඉතින් එතනින් අපිට හම්බ වෙනවා චුට්ටක්වත්ම විස නැති නන් වෙනමස් කියන සර්ප විශේෂය වලින්
සර්ප විශේෂ නන් කිසිම විශක් නැති සර්ප විශේෂ දැනට අපිට ලංකාවේ හමු වෙනවා 67ක් හරි දැන් මෙන්න මේ සර්පයන් තුන් දෙනා තමයි දැනට ලංකාවේ වැඩිපුරම මරණ කරන්නේ නය පොළඟ සහ තේගරවල හැබැයි ඒ තුන් දෙනාගෙනුත් නයයි පොළඟයි තමයි වැඩිපුරම මරණ කරන්නේ මොකද තේගරවල ලංකාවේ වියලි කලාපයේ පැත්තේ තමයි ගොඩක්ම ඉන්නේ තේගරවල දැනට ලංකාවේ හමු වෙන්නේ වියලි කලාපයේ සහ අන්තර්මැදි කලාපයේ පමණ හරි ඒක ඒක හින්දා දැන් නයයි පොළඟයි ලංකාවේ ගොඩක් තැන් වල හම් වෙනවා හරි එහෙනම් අපි හරි මේ ඉන්නේ තවත් මාරාන්තික විස සර්ප විශේෂ දෙක ඒ දෙන්නම ඒ සර්ප විශේෂ දෙකම කුණ කටුවන් විශේෂ දෙක ඉතින් මෙතන ඉන්න අපි කුණ කටුව එහෙමත් නැත්නම් පොළොන් තෙලිස්ස කියන්නේ මෙන්න මේ සර්පයාට ඊට පස්සේ මේ ඉන්නේ පහතරට මූකලන් තෙලිස්ස හරි දැන් අපි බලමු මුහුදේ ඉන්න මරණයක් කර හැකි මාරාන්තික විෂ ඉතුරු සර්පෙ ටික අයියා දැන් අපි බලන්නේ මාරාන්තික විෂ ගොඩබිම ඉන්න දෙන්න බැලුවා නේද අයියා ඔව් දැන් අපි බලන්නේ නෑ ගොඩබිම ඉන්න 6 6 දෙනා බැලුවා දෙනා බැලුවා දැන් අපි බලන්නේ මුහුදේ ඉන්න දෙන්න නේද අයියා ඔව් මෙන්න මේගොල්ලොන්ට අපි කියනවා මූදුනයින් එහෙමත් නැත්නම් වාලක්කඩින් කියලා මාරාන්තික විස සර්ප විශේෂ මූදුනයින්ගෙන් ඉන්න දෙක ලංකාවට ලංකාවේ ඒකෙන් හරි එහෙමනම් අපි මේ මූදුනයින්ව අඳුනාගන්නේ කොහොමද කියලා බලමු මූදුනයින්ව අඳුනාගන්නේ මේ මූදුනයගේ නැට් එක හබලක් වගේ පැතලියට තිනවා එතකොට අපිට මුදුනයක ලේසියෙන් අඳුර ගන්න පුළුවන් සහ මේ හබලක් වගේ පැතලියට හදලා එයාව නිර්මාණය වෙලා තින්නේ එයාට දැන් හදිස්සියක මුහුදකට මුදේ එයාට දැන් මොකද මේ හබලක් වගේ පැතලි නැට්ටෙන් අපිට අඳුනාගත්ත හැකි ලංකාවේ ඉන්න අනිත් ඕනම සර්පයකින් මේ මුහුදනයාව වෙන් කරලා මොකද අනිත් සියලුම නයින්ගේ තියෙන්නේ නයින් සර්පයන්ගේ තියෙන්නේ හීනි දිග නැට්ටක් හැබැයි සමහරක් එවුන්ගේ තියෙනවා මෙහෙම නැට්ටක් ඔහොම නැට්ටක් තියෙනවනුත් ඉන්නවා ඔහොම නැ මෙහෙම නැට්ටක් තියෙනවනුත් ඉන්නවා ඉතින් ඒකෙන් මේ සර්පයාව අඳුනාගත්ත හැකි මේ මුහුදනයි කියන සර්ප විශේෂය ඉතාලියේසින් අඳුනාගත හැකි මේ හබලක් වගේ පැතලි හින්ද එතකොට මේ හබලක් වගේ පැතලි වෙලා තියෙන මේ සර්පයන්ගේ හේතුව ගත්තොත් දැන් මේ සර්ප මුළු ජීවිත කාලේ පුරාවටම ඉන්නේ මුහුදේ එතකොට මුහුදේ ඉන්නකොට දැන් නිකන් හීනි නැට්ටක් තිබ්බොත් සාමාන්‍ය සර්පයෙකුගේ තියන වගේ හීනි නැට්ටක් තිබ්බොත් මේ සර්පයාට මුහුදේ පීනලා හයියෙන් පීනලා යන්න බෑ එතකොට මේ නැට ඇවිල්ලා තියෙන මේගොල්ලොන්ට දැන් මේගොල්ල මුහුදේ ඉන්න හින්දා ආහාරයට ගන්න මාළුන්ව තමයි. එතකොට මාළුන් අල්ලන්න නම් ටිකක් හයියෙන් යන්න ඕනේ. එතකොට මේ හයියෙන් යන්න ඕන හින්දා තමයි මේ හබලක් වගේ පැතලි වලිය පිහිටලා තියෙන්නේ මේ සර්පෙන්ට. එතකොට හරි හරි මේ ඉන්නේ මෙතනින් හරි මෙතන මෙන්න මෙයයි
මේ ඉන්නේ තෙල් කරවලෙක් මේ ඉන්නේ මුදු කරවලෙක් ඉතින් මේ තෙල් කරවලා සහ මුදු කරවලාව මුදු කරවලාව අනුකරණය කරන තවත් සත්තු විශාල ප්‍රමාණයක් ලංකාවේ දැනට හමු වෙනවා විශාල ප්‍රමාණයක් කිව්වේ පහක් හයක් දැනට හමු වෙනවා ලංකාවේ ඉතින් ඒ ඒගොල්ලෝ මේ හැසිරෙන විදිහ වර්ණ රටා ඒ ඔක්කොම මේ තේ කරවලා සහ මුදු කරවලා වගේම තමයි මේ තේ කරවලා සහ මුදු කරවලා අනුකරණය කරන අනිත් සතුන්ට අපි කියන්නේ කුණුමි කරවලුන් කියලා පොදුවේ හඳුන්වන්නේ කුණුමි කරවලුන් කියලා අපි මේ සර්පය හැසිරෙන විදිහගත් වර්ණ රටා ගත්තොත් ඔක්කොම එක වගේ මේ උඩේ ඉන්නේ මේ ඉන්නේ තෙල් ලොකු තෙල් කරවලෙක් මේ ඉන්නේ තෙල් කරවල් පැටියෙක් මේ ඉන්නේ අලු රදනෙගේ මේ ඉන්නේ කබර රදනෙගේ ඉතින් මේ ඔක්කොම වර්ණ රටා එක වගේ මේ මේ ඉන්නේ ලොකු මුදු කරවලෙක් मेन लुक मुदे मेन मुदाल पटिए मेन धारकार वाले मेन धारकार वाले पटिए मेन एक रूपे तेलकार वाले बीकन रूपे धारकार वाले देना में देंगे तेलकार वाला बायोन हरी मुदुन මේ මුදුන් කොළප කරපොතු පෙරිය ෂඩාෂ්ටාකාරයි එහෙම නැත්නම් අනිත් කරපොතු වලට සාපේක්ෂව ඉතා විශාලයි ඊට පස්සේ මේ සුට්ටක්වත් විසෙනදී කුණුමි කරවල එක ගත්තොත් ඒගොල්ලොන්ගේ අපිට හම්බෙන්නේ ඒගොල්ලොන්ගේ මේ තෙල් කරවල සහ මුදු කරවලාගේ වගේ මුදුන් මේ ඇහි දැන් කියන එක දැන් ඇහෙනවද නන්දර මාවට අපි කියන එක ඇහෙනවද දන්නේ මේ තේ කරවලා සහ මුදු කරවලා හඳුනාගන්නේ මේ තේ කරවලා සහ මුදු කරවලා ගත්තා තේ කරවලා සහ මුදු කරවලා ගත්තා තේ කරවලාගේ සහ මුදු කරවලාගේ දැන් ඇඟේ දෙපැත්තේ තියෙන කරපොතු වගේ නෙමෙයි ඇඟේ තියෙන මුදුන් කරපොතු පෙළිය ගත්තොත් ඒ මුදුන් කරපොතු පෙළිය ෂඩාස්රාකාරයි විශාලයි ඒකෙන් හැබැයි අපි ගත්තොත් ජුට්ටක්වත් විසෙනදී කුණුමි කරවල එක ඒ මුළු ඇඟේම තියෙන කරපොතු ඔක්කොම එක වගේ ඒකෙන් තමයි අපි තෙල් කරවලා සහ මුදු කරවලාව වෙන් කර හඳුනාගන්නේ හරි मेन मुदुकरवल पेटी एक मे मुदुकरवल पेटी आगे मुदुकरवल पेटिया पोड़ी काले मे सुधुपाट वारन सुधु कलु वारन होंदट पीहिटला तीना अब लोकु एनकोट मे कलु वारन हेमम तीना सुधु इरिटिक हिमीट चुट्ट चुट्ट चीन वेला आयना लोकु एनकोट समारक्किलाट अपिट उपरिम वेडिच्च सातेक हम्मुनत ඒ සතා කළු පාට සතෙක් වෙන්න පුළුවන්. මොකද හැබැයි දැන් නම් කළු පාට සතු හම්බ වෙන ආඩුයි මොකද? එච්චර ලොකු වෙනකම් මේ සර්පෙක් ජීවත් වෙන ආඩුයි. මේ ඉන්නේ තෙල් කරවලෙක්. මේ සර්පයාට අපි තෙල් කරවලා එහෙමත් නැත්නම් මඟ මරුවා කියලා හඳුන්වනවා. මේ ඉන්නේ
මේ ඉන්නේ තෙල් කරවල් පැටියෙක් මං අර කලින් පෙන්නපු මුදු කරවලාගේ වගේම සුදු පාට හරස් ඉරි හොඳට පැටිය කාලෙදි පේන්න තියෙනවා හැබැයි මේ තෙල් කරවලා ලොකු වෙනකොට ඒ කළු පාට ඉරි චුට්ට චුට්ට සීන වෙලා යනවා එතකොට අපි උපරිම වැඩිච්ච සතික්ක ගත්තොත් අර කලින් පෙන්නු මුදු කරවලා වගේම කළු පාට වර්ණය තියෙනවා දැන් අපි හඳුනා ගන්න යන්නේ තෙල් කරවලා සහ මුදු කරවලාව තෙල් කරවලාගේ ළඟින් ළඟින් ඉරි දෙකක් යනවා ළඟින් ළඟින් සුදු සුදු ඉරි ඉරි දෙකක් යනවා මුදු කරවලාගේ එක තනි ඉරක් තමයි යන්නේ ඒකෙන් අපිට තෙල් කරවලා සහ මුදු කරවලා වෙන් කර හඳුනා ගන්න පුළුවන් හැබැයි චුට්ටක්ින්න හැබැයි උපරිම විශාලනේ වෙච්ච අර මං කිව්වා වගේ කළුපා ඇඟ කළුපාට වෙච්ච තේ කරවල එක්ක සහ මුදු කරවලා ටිකක් අඳුනා ගැනීමට අමාරුයි හැබැයි අඳුනා ගන්න පුළුවන් හරි මේ ඉන්නේ පොළඟේ ලංකාවේ තවත් අනිත් සර්පයොත් එක්ක අඳුනා ගැනීමට පිඹුරත් එක්ක අඳුනා ගැනීමට ගොඩක් අපහසු වෙන සර්පේ ඉතින් මේ තියන්නේ Facebook එකෙන් ගත්ත පින්තූරයක් මෙතනදී පිඹුරෙක් කියලා හිතලා තිත් පොළඟෙක බෙල්ලට දාලා තියෙන්නේ ඉතින් නොදැනුවත්ව කරන වැඩ වලින් අපිත් අමාරු වෙනවා අන්තිමට මේ සත්තුත් අමාරු වෙනවා දැන් මේ සාමාන්‍යයෙන් අපි මේ තිත් පොළඟෙ කෑවොත් කන්නේ ගියක් අස්පස් කරනකොට නැත්තම් ඔය මොන හරි පොළ ගොඩක් අදිනකොට උල් ගැට ගොඩක් අදිනකොට ඒ වගේ දෙයක් කරනකොට තමයි. එතකොට කෑවත් සාමාන්‍යයෙන් කෑව කන්නේ එක්කෝ මේ අපේ ඇඟිල් අතක් එහෙම ඇඟිල්ල එහෙමත් නැත්නම් කකුල කකුල වගේ කකුල් ප්‍රදේශයේ වගේ. එතකොට දැන් මෙතනදි කෑවත් කන්නේ එක්කෝ බෙල්ල නැත්නම් පපුව. එතකොට දැන් ඇඟිල්ලක් වගේ තැනක් කෑවොත් අතේ ඇඟිල්ලක් එහෙමත් නැත්නම් කකුලේ ඇඟිල්ලක් වගේ තැනක් කෑවොත් මේ විෂ පපු හදවතට යන්න ටික වෙලාවක් යනවා. හැබැයි දැන් මෙතනදී කෑවොත් කෙලින්ම විනාඩි දෙකෙන් තුනෙන් වගේ විෂ ශරීරගත වෙනවා. හරි. මේ ඉන්නේ තිප්පොළඟේ. මේ දැන් මේකෙන් පෙන්වන්නේ මේගොල්ලෝ ඉන්න තැන් වලට අනුව ඉන්න පළ පැටි වලට අනුව මේගොල්ලෝගේ වර්ණය වෙනස් වෙනවා කියන එක ගැන. හරි. දැන් මේ ඉන්නේ මේ පාට වැල්ලක් තියෙන පැත්තක ඉන්න පොළඟේ. මේ ඉන්නේ සාමාන්‍ය ටිකක් රතු පාට වැල්ලක් තියෙන පැටි වල ඉන්න පොළඟේ. හරි මේ මේ තියෙන්නේ මේ ඉන්නේ සාමාන්‍යයෙන් මේ අනුරාධපුර වගේ පැතිවල ඉන්න සර්පෙක් ටිකක් ඒ පැත්තේ පස ගොඩක් රතු පාටයි හැබැයි මේ මේ ඉන්නේ යාපනයේ වගේ පැතිවල ඉන්න සර්පෙක් ඒ කියන රූපේ ඉන්නේ තිත්පොළඟේ බී කියන රූපේ ඉන්නේ පිඹුරෙක් දැන් තිත්පොළඟගේ ඕවලාකාරයි ඇඟේ තියෙන පුල්ලි පුල්ලි ඕවලාකාරයි එහෙමත් නැත්නම් රවුම් හැඩයකට තමයි තියෙන්නේ හැබැයි අපි ගත්තොත් පිඹුරාගේ කිසිම හැඩයක් නැහැ වලාකුලක් වගේ කියන්න වලාකුලක් වගේ හැඩය කියන්න බැරි පුල්ලි පේලිය තමයි පිටලා තියෙන්නේ ඉතින් අපිට ඒකෙන් මේ තිත්පොළඟා සහ පිඹුරාව වෙන් කර හඳුනා ගැනීමට පුළුවන්. දැන් ඒ කියන රූපේ ඉන්නේ තිත්පොළඟේ B කියන රූපේ ඉන්නේ පිඹුරෙක් එහෙමත් නැත්නම් අපි මෙයාට කියන ධාර පිඹුරා කියලා. ධාර පිඹුරා කියලා. මේ ඉන්නේ පිඹුරු පැටියේ. චිත්තක් ඉන්න රත්නි
මේ A කියන රූපේ ඉන්නේ තිත්පොළගේ B කියන රූපේ ඉන්නේ ලංකාවේ පිඹුරු විශේෂ වලින් කුඩාම පිඹුරු විශේෂය මෙයාට අපි කියනවා කොට පිඹුර එහෙමත් නැත්නම් වැලි පිඹුර කියලා තමයි අපි යට කියන්නේ මේ ඉන්නේ සාමාන්‍යයෙන් මේ කොට පිඹුර එහෙමත් නැත්නම් වැලි පිඹුර කියන සර්පයාට අඩි මීටර් 10 මීටර් 5ක් 6ක් විතර යන පෑ 24ක් වගේ කාලයක් ගත වෙනවා මේ සර්පයට ගමන් කරන්න. එච්චරට හිමින් තමයි මේ සර්පයා ගමන් කරන්නේ. ඒ වගේම තමයි නිසාචර සතෙක් ඉන්නේ ලංකාවේ වෙරළ තීරය ආශ්‍රිත. මේ ඉන්නේ පිඹුරේ මේ ඉන්නේ නිර්විෂ පිඹුරේ ඒකෙන් රුපින් පිඹුරේ මේ මේ පිඹුරා තමයි ලංකාවේ දැනට වාසය කරන විශාලතම සර්ප විශේෂය තමයි පිඹුරා. හරි මෙතන පෙන්වලා තියෙන්නේ මේ සර්පය ගොදුරු ගන්න විදිය. සාමාන්‍යයෙන් දැන් නැන්දර මාමල දැකලා ඇති ඔය මිනිස්සුන් එහෙම ගිලපු පින්තූර තියෙනවා. මේ සර්පයෝන්ගේ සර්පයෝන්ගේ ගිලපු පින්තූර. සාමාන්‍යයෙන් මේ සර්පේ ගොදුරක් ගිලිනකොට දැන් ඒ සර්පේ ගොදුර අඩපණ කරගන්න අපි ඒ ගොදුර අඩපණ කරගන්නේ වෙලලා හුස්ම හිර කරලා. එතකොට දැන් මෙහෙම ඉන්න සතෙක් ගෙනම් මෙහෙම ඉන්න සතෙක් ගෙනම් හරකෙක් වගේ එකෙක් ගෙනම් මෙහෙම මෙහෙම ඇඟ මැද බඩ මැද්දෙන් කකුල් දෙක මැද්දෙන් මෙහෙම වෙලන්න පුළුවන්. බඩ. හැබැයි දැන් මිනිහෙක් ගත්තොත් අපි මිනිස්සු ඉන්නේ මේ අතර. එතකොට අපේ හුස්ම හිර කරන්න නම් මෙන්න මේ අතර වෙලන්න ඕනේ. හැබැයි උන් ඒ අතර වෙලන්නේ උන් වෙලන්නේ මේ අතර ඉන්න සතුන්ව විතරයි. දැන් මෙහෙම වෙලනා නම් අපි තමුව අඩි 15ක විතර බිම්රෙක් කියලා අඩි 5ක විතර උස මිනිහෙක් ඉන්නා. ඔහොම පළවෙනි වටේ යනවා. අඩි 5යි 10යි 15යි. ඉදිරි ටික වෙලන්න තව බිම්රෙක අගින් ගැට ගන්න ඕනේ. ඉතින් මිනිහෙක්ව එහෙම හුස්ම හිර කරලා කීයටවත් මරන්න බෑ. ඒ වගේම තමයි මේ පිඹුර ඇටකටු පොඩි කරන්නේ නැහැ. මොකද ඇටකටු පොඩි කරන්නේ නැත්තේ ඇත්තම කිව්වොත් ඇටකටු පොඩි කරන්න බෑ. ඇටකටු බැරිලා හරි ඒගොල්ලෝ පොඩි කරොත් ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ ගොදුරු ගිල්ලගත්ත කියන්නකෝ. ඊට පස්සේ බැරිලා හරි හදිසියක් වෙලා එයාට ඉක්මනට යන්න ඕනොත් එයා ගිලපු ගොදුර වමාරිනවා. වමාරිනකොට බැරිලා හරි එයා දැන් ගිල ගොදුරේ ඇටකටක් බැරිලා හරි මේ අතරේ හිරුණා. එයාගේ හැම ඇඟමැද්දෙන් හිරි කරගෙන ඇවිල්ලා ඒ මේ කාපු ගොදුරේ ඒ ඇටකට හිර වෙනවා. ඒක හින්දා ඒගොල්ලෝ කීයටවත්ම ඇටකටු පොඩි කරන්නේ නැහැ. හුස්ම හිර කරලා තමයි ඒගොල්ලොන්ගේ මේ සර්පයන්ගේ ගොදුර අඩපණ කරගන්නේ මර අඩපණ කරගන්න. දැන් ගොඩක් කට්ටිය කියනවානේ පිඹුරාගේ පිඹුරා වෙලිල ඇවිල්ලා කට්ටකින් අයින්නවා කියලා. වෙලිල ඇවිල්ලා ඔළුවට කට්ටකින් අයින්නවා කියලා. මේ තියන්නේ ඒ කට්ට. ඇත්තරම කිව්වොත් මේ පිඹුරා මෙහෙම එහෙම වෙලිල ඇවිල් ඔළුවට කට්ටෙන් අයින්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ පිරිමි සත්තුන්ගේ විතරයි. ගෑනු සත්තුන්ගේ තිනවා. හැබැයි පුතා පොඩියට තිනේ මීට වඩා ගොඩාක් පොඩි. මේ මේක අඳුරගන්නේ මේ මේ සෝරි මේ අඳුරගන්නේ නෙමෙයි. මේ තියෙන්නේ මේ සර්පය ඉස්සර කාලේ, ඒ කියන්නේ මේ සර්පය පරිණාමය වෙනකොට මේ සර්පයන්ගේ කකුල් තිබිලා තිනවා. එතකොට ඒ තිබිච්ච කකුල් වල ඒ කකුල් දැන් සීන වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ සීන වෙලා ගිය කකුල් වලත් ඇඟිලි මහපට ඇඟිල්ලේ නියපොතු දෙක තමයි ඔය ඉතුරු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ නියපොතු දෙක. මේ ඉන්නේ නයි. නෑ හැමත් නැත්තා නාගයා. මේ ඉන්නේ ලංකාවේ විෂ තියෙන සර්පයන්ගෙන් විශාලතම සර්ප විශේෂය නෑ හැමත් නැත්තා නාගයා. වැඩිපුරම ලංකාවේ මරණ
දෂ්ඨින කරන සර්ප විශේෂ මරණ කරන සර්ප විශේෂය අයියා දැන් අපි මොකද නයාගේ තව අඳුරගන්න විදියක් බලමුද අයියා හරි හරි මල්ලි මේ නයා අඳුනා ගැනීමට සඳහා තව භාවිතා කරන ලක්ෂ්‍යය තමයි පයන්නේ සලකුණ මේ දැන් මේ බලන්නේ සලකුණ මේ සර්පයට හිතා වැදගත්. ඒ මොකද කිව්වොත් දැන් අපි ගත්තොත් ඕනම විලෝපිකයක දැන් මේ ණයට ඉන්න විලෝපිකයන් මේ විලෝපිකය ඇවිත් පහර දෙන්නේ සාමාන්‍ය විලෝපිකයෙක් ඇවිත් පහර දෙන්නේ ඉස්සරහින් නෙමෙයි පිටිපස්සේ. එතකොට දැන් ඒ පිටිපස්සෙන් එන විලෝපිකය හිතන් ඉන්නේ එයා ඒ විලෝපිකය දිහා බලාගෙන ඉන්නා කියලා. ඒක ඒ විලෝපිකයට පේන්නේ මේ දින S2 කටක් නහයක් වගේ. ඒකින්ද මේ විලෝපිකය නිතරම බලන්නේ ඒ විලෝපිකය එතකොට පහර දෙන්නේ ඉස්සරහින්. හරි. හැබැයි ඒ විලෝපිකය හිතන්නේ එයාගේ පිටිපස්සෙ තමයි ඒ කියලා. ඇත්තම කිව්වොත් ඒ නයාගේ ඔය තමයි ඉස්සරහා. එතකොට දැන් හපාගන්න එන සතා හිතන්නේ නිකන් මැජික් වගේ. මොකද එයාගේ පිටිපස්සෙන් ගියාම තමයි එයා මේව වෙන්නේ. හැබැයි එයාගේ එයාගේ පිටිපස්සේ තියෙන පෙනේ පිඹුවාම පයන්න වගේ තියෙන සලකුණේ ගාවට ගිහිල්ලා එයාට පහර දුන්නොත් එයාට ඒක පේන්නේ නැහැ. මොකද එයාගේ ඇස් දෙක තියෙන්නේ උඩ මෙන්න මේ හරිය. මෙන්න මේ තියෙන්නේ ඇහැ. එන්න එතන ගන්න. හරි. මං කලින් කිව්වා වගේ මේ සර්පයන්ගේ පයන්නේ ලක්ෂණ ඊටා වැඩගත් මේ අඳුනා ගැනීම සඳහා. ඒ වගේම තමයි මං අර කලින් කිව්වා වගේ ඇහැට ඇට කරපොත්තු තියෙන කළු පාට ධාරේ තවත් අඳුනා ගැනීමේ ලක්ෂණයක් විදිහට. මේ ඉන්නේ ඇලිනාගේ මේ ඇලි සර්පයන්ව වැඳලා තියාගන්නයි දෙවිවරු වගේ වැඳලා තියාගන්නයි කළු පාට සර්පයන්ව ගහලා මරන්නයි කියලා ගන්න දෙගොල්ලම එක වගේ රැක බලාගත යුතුයි. හරි. මේ ඉන්නේ මාරාන්තික විශේෂ සර්පයෝ පස් දෙනාගෙන් තවත් විශේෂ සර්පෙක් කුණකටුව එමත් නැත්නම් පොළොන් තෙලිස්ස කියලා කියන්නේ මේ සර්පයාට. මේ ඉන්නේ පහතරට මූගලන් තෙලිස්ස කියන තවත් විශේෂ සර්ප විශේෂය. මාරාන්තික විශේෂ සර්ප විශේෂය. අයියා දැන් ඔය බලන්නේ මුහුදේ ඉන්න මුදුනයි නේද? ඔව් මල්ලි. දැන් අපි බලන්න යන්නේ ලංකාවේ මරණය කළ හැකි විස තියෙන සත්තුන්ගේ මුහුදේ ඉන්න සර්ප විශේෂ 13. ඒ 13ට අපිට අයත් වෙන ලංකාවට ඒ මුහුදේ ඉන්න සර්ප විශේෂ 13ට අපිට ලංකාවට ඉන්න වාලක් අඩින් 13ක් ඒ හැම වාලක් අඩියගෙම දැන් නැරි ඒ කියන්නේ දැන් හැම මුහුදුනාගෙම අය නැට්ට අග පැතලි නේද? ඔව් මල්. නැට්ට හැම මුහුදුනාගෙම මේ වගේ නැට්ට අග පැතලි මේ දැක්කද? හරි. දැන් මේ මූදුණයි දැන් නැන්දලා මාමලා බලනවා ඇති මේ මූදුණයින් දැක්කම ගොඩක් එක වගේ ඔක්කොම එක්ක කළුයි සුදුයි නැත්තම් කහයි කළුයි මේ කළුයි සුදුයි දැන් ඒ කහ කළුයි සුදුයි කහයි කළුයි එහෙම උඩින් එඟ උඩ එහෙම තමයි තියෙන්නේ. හැබැයි බඩ යට සුදු පාටයි. ඉතින් ඒ විදිහට මේ සර්පයන්ගේ පිහිටලා තියෙන්නේ. දැන් උඩින් බලන උකුස්සෙක් වගේ හේකට හුස්ම ගන්න මේ සර්පේ හුස්ම ගන්න මතු මූදු මතු පිටට ආවම උකුස්සෙක් වගේ බලන සතෙකුට පේන්නේ නැහැ. මොකද මෙහෙම රැලි ගන්නකොට ඌවත් මේ ඉරිත් එක්ක පේනවා අඩුයි. එතකොට බඩ සුදු පාට වෙලා තින්නේ අටින් බලන මෝරෙක් වගේ හේකට පේනවා අඩුයි. මොකද උඩ මූදත් අහස සුදු පාටින් ඉඳ අහසේ වලාකුළු
හරි දැන් අපි බලමු ගොඩ බිමෙ ඉන්න සර්ප විශේෂ හතර දෙනා ඒ සර්ප විශේෂ හතර දෙනාට අයත් වෙන එක වැලි පොළඟෙකුත් කුණ කටුවන් දෙදෙනෙකුත් ඒ වගේම තමයි පලා පොළඟෙකුත් මේ ඉන්නේ වැලි පොළඟ කියන සර්ප විශේෂය අයියා වැලි පොළඟ ව්‍යාප්ත වෙලා ඉන්න තැන ලංකාවේ ව්‍යාප්ත වෙලා ඉන්න කොයි හරි වගේද ලංකාවේ මේ වැලි පොළඟ ව්‍යාප්ත වෙලා ඉන්න හම්බන්තොටේ ඉඳලා පුත්තලමට දක්වා වෙරළ තීරේ විතර අයියා හරි ඔකේ වෙරළ තීරේ පමණයි මේ වැලි පොළඟව දැනට අපිට ලංකාවේ හමු වෙන්නේ ඒ වගේම තමයි මේ වැලි පොළඟව හඳුනා ගන්න ක්‍රමයක් තමයි මේ වැලි පොළඟගේ ඔළුවේ උඩ තියෙන සලකුණක් කුරුළු පාදයක් වගේ සලකුණක් වෙන්නත් පුළුවන් එමත් නැත්නම් කිරිබත් කෑල්ලක් වගේ සලකුණක් වෙන්නත් පුළුවන් හෙල්ලක වගේ සලකුණක් වෙන්නත් පුළුවන් හරි මම මේ අමතරයි කඩමතයි කතා කරනවා මේ මේකේ අවසානයේ තේනවා අපි දිගටම කරගෙන යනවාද ඒ ට්‍රැන්ජිනස ඉන්නව නේද මේ සතාගේ දැන් ඔළුවේ කිරිබත් කෑල්ලක සලකුණක් තියෙන්න පුළුවන් හෙල්ලක සලකුණක් තියෙන්නත් පුළුවන් කුරුළු පාදයක සලකුණක් තියෙන්නත් පුළුවන් තවත් ඊට කිට්ටු සලකුණක් තියෙන්න පුළුවන් අයියෝ ඒ කියන්නේ මේගොල්ලන්ගේ දැන් ඕනම සලකුණක් තියෙන්න පුළුවන් නේද අයියෝ ඔව් මේ මේ සලකුණට දැන් සමාන ගොඩක් සමාන සලකුණු තියෙන්න පුළුවන් ඉතින් එහෙම සලකුණක් තියන කියන්නේ අපිට ඒ සර්පයා වැලි පොළඟේ කියලා අඳුනා ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔළුව උඩ චූටි චූටි කරපතු ගොඩක් තියනවා නම් ඒ වැලි පොළඟේ තමයි හරි අයියා දැන් අපි බලමුද සුළු විස සර්පය 15 හරි මන්නේ දැන් මේ ඉන්නේ සුළු විස සර්පේ ලේමාපිලිය මේ සුළු විස සර්පයන්ගේ විස දල පිහිල්ලා තියෙන්නේ කටේ කෙරවලටම වෙන්න सिंहराज कन्नेली गाले प्रदेश पलाबरी හරි මේ පලාබරියයි තිත් පලා පොළඟයි ගොඩක් එක වගේ පලා පොළඟව අඳුරගන්නේ විදිහ තමයි පලා පොළඟ හරි පලාබරියගේ මම අර කලින් පෙන්නපු අරින්දත් කැඩිය වගේ ලොකු බයමක් තියෙන ඔළුව ගා හැබැයි ලොකු වෙච්ච උණු ගොඩක් ලොකු වුණු ගත්තත් තනිකොළ පාටයි හරි දැන් අයිය බල අපි බලමුද මරණයක් කළ හැකි විශේෂ ඉන්නේ සර්ප ටික අමත ගගන මම පොඩි බාධා කිරීමක් කරන්නද කමන්න හරි අපේ වැඩසටහනේ දැන් අවසානයට ඇවිල්ලා ඉන්නේ තව විනාඩි කීපයක් තියෙනවා මම අහන්න කැමතියි සහභාගී වෙලා ඉන්න ගුරු මහතු මහත්මීගෙන් අපි වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබගේ තියෙන කැමැත්ත මොකක්ද කියලා दिगटमी
අමත ගගන අපි දිගටම කරගෙන යමු. ඒ අත්‍රවාරයේදී ඔබ සහභාගී වෙලා සිටින විදුහල්පති මහත් මහත්මීට නොහැකියාවක් තියෙනවා නම් ඔබතුමන්ලට යාමටත් අවස්ථාව තියෙනවා. හැබැයි ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා. අමත අවස්ථාව. හරි. මේ ඉන්නේ සුලිත සර් තවත් සර්පෙක්. මෙයාට අපි කියනවා නාගමාපිලා එමත් නැත්නම් හබරිලියා හබර මාපිල් හබර අපි ඒ නම් ටික කියන්නේ මේ සර්පයාට. ඉතින් සමහරක් චුට්ටක් දැන් සමහරක් කට්ටිය මේ සර්පයාට හබරිලියා කිය චුට්ටක් ඉන්න. සමහරක් කට්ටිය මේ සර්පයාට හබරිලිය කියලා කියනවා. ඇත්තම කිව්වොත් සෝරි තේ කරවලාට හබරිලිය කියලා කියනවා. ඇත්තම කිව්වොත් හබරිලිය කියලා කියන්නේ මේ සර්පයාට, තේ කරවලාට නෙමෙයි. මේ ඉන්නේ ලේමාපිලෙක්. මේ නාගමාපිලා සහ ලේමාපිලා කියන්නේ එකම සර්ප විශේෂය, වර්ණ වෙනස්කම් දෙකක් විතරයි. හරි. මේ ඉන්නේ ලංකාවේ දැනට හමු වෙන නිදිමාපිලා කියලා තමයි අපි මෙයාට කියන්නේ. මෙයාට අපි නිදිමාපිලා කියලා කියන හේතුව තමයි මේ සර්පයා ගොඩක් අක්‍රිය, අනිත් සර්පයන්ට වඩා ගොඩක් අලසයි. හරි. සමහරක් වෙලාවට ඔය ලෙක්චර්ස් වලට මේගොල්ලෝ කාපුවම නිින්ද යනවා කියලා සමහරක් කට්ටිය කියනවා. ඔය සමහරක් කට්ටිය ඉන්න මේ ලෙක්චර්ස් වලට ආපුවම මේ නිදි මාපිලු කාලා වගේ තමයි. ආපුලා ඉඳලා හොඳටම නිදි කරෝගොරු. හරි. මේ තවත් සර්පෙක් දෙපත් කළුව කියලා තමයි අපි මෙයාට කියන්නේ. දෙපත් කළුව කියන හේතුව තමයි එයාගේ ඔළුව නැට දෙපැත්තම කළුයි. ඒ හින්දා තමයි අපි යට දෙපත් කළුව කියලා කියන්නේ. ඒ සර්පයා දෙපත් කළුව අඩියක් විතර ලොකු වෙනවා. එයාගේ මහත ගත්තොත් පෑනක ඇතුලේ තියෙන බටයක් විතර ඇති එයාගේ මහත ගත්තොත්. මේ ඉන්නේ බඩරතු දෙපත් කළුවෙක්. බඩරතු දෙපත් කළුවා කියන හේතුව තමයි මේ බඩරතු දෙපත් කළුවාගේ බඩ පැත්ත රතු පාට හින්දා. මේ ඉන්නේ අර මං කලින් පෙන්නපු ඇහැඩුල්ලා. ඇහැඩුල්ලා කියන හේතුව තමයි ඇහැලගින් උල්ලලා තියෙන හින්දා. මේ ඉන්නේ පොල්මල් කරවලේ. තවත් ලස්සන නිර්විෂ, ඉතාම ලස්සන නිර්විත සෝරි සුලුවිෂ සර්පේ. ගස් උඩ හම්බෙන්නේ ගොඩක් ලස්සනයි. මෙයාට මේ ඉන්නේ සුලුවිෂ තවත් සර්පෙක්. මෙයාට අපි කියනවා කටකළුව කියලා. අඳුනා ගැනීම සඳහා අඳුනාගන්නේ මෙයාගේ කට ඇතුළ කළුයි කට අරන් ඉන්න වෙලාවට. එහෙමත් නැත්තම් කට ඇතුළ කළු හින්දා තමයි මෙයාට කටකළුව කියලා කියන්නේ. අඳුනා ගන්න ලේසිම ක්‍රමය තමයි ඇහැ ළඟ ඉඳලා කට ගාවට එනකන් ඉරක් යනවා. ඒ වගේම තමයි බෙල්ල දෙපැත්තෙන් තියන, ඔළුව දෙපැත්තෙන් තියන කළු පාට ඉරි දෙකක්. ඒ ඉරි දෙක ඇඟේ මැද හරියක් විතර එනකන් යනවා. හරි. මේ තියෙන්නේ උත්තලම දීවර වරායේ එක දැලකට හවු වෙලා මැරෙන සර්ප ප්‍රමාණය. ඉතින් පුත්තලම දීවර වරායේ තියෙනවා වාඩි 50ක් 58ක් වාඩි තියන. ඒ වාඩි 58කට තියන දැල් 300ක් විතර තියන. ඒ දැල් එක දැලකට සර්ප පහක් හයක් විතර ආවෙනා. නැන්දල මාමල නිකන් ගාන හදලා බලන්න. පහ වැඩි කිරීම 300, වැඩි කිරීම 50. 58 එච්චර ප්‍රමාණයක් දැන් මේ පුත්තලම දීවර වරයන් දවසකට මැරෙනවා. මේ තියන්නේ නකල් සිඳල රත්තරට කපන පාරේ. පස් කානුව කපනකොට පස්නි ඇද්දකින් අරගත්ත සර්ප ප්‍රමාණය මේ ඔක්කොම සර්ප ටික මැරිලා. මේ මැද ඉන්න සර්පයා අලුත් සර්ප විශේෂයක් ඇඟේ භාගයයි හම්බුනේ. ඉතින් මේ සර්පයාව තාත්තලා අවුරුද්දක් ඉසේ විතර හොයන, අවුරුදු පහක් හයක් විතර ඉඳලා හොයනවා. තාමත් එක මේ සර්පය විතරයි හම් වෙලා තියෙන්නේ. අපි දන්නේ ලෝකෙට හිටපු අන්තිම සර්පයක් දන්නෙත් නැහැ කියලා මේ. හරි. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඕනම සර්පයෙකුට සිද්ධ වෙන දේ. රියානතුරු නිසා මිය යනවා.
මේ පොළඟ ඔළුව ගැල්ල හොයා ගන්නත් නැහැ. ඉතින් වල්නාශක කෘමිනාශක නිසා මියනා කැලෑ ඇලි කරන කැලෑ ගිනි තියන ඒව නිසා ගොඩක් මේ සර්පය මියන. මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ සර්පයන් අපිට කරන උදව් පරිසර සමතුලිතතාවය රැකගන්න කරන දේවල් තමයි මේ තියෙන්නේ. දැන් මේ සර්පයෝ ලෝකෙන් වඳ වෙලා ගියොත් අපිට ජීවත් වෙන්න බැරි වෙන කොලෙස්ටරෝල් අතර කොලෙස්ටරෝල් සුගර් ඒ වගේ වට හදන බෙහෙත්වල ගොඩක් මේ සර්පයන්ගේ ඇඟේ විෂවල සංඝටක හිම ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ඉස්සර අපේ පැරණොයි සර්පයයි අතර තිබ්බ සම්බන්ධයක් පෙන්වන්න ගත්ත බිඳුරයක්. ඒ වගේම දැන් මේ තියෙන්නේ උරුසිතාව සරුවේ වම් පැත්තේ සරුව වම් පැත්තේ ගල් පෝරුව. හරි, මේ සර්පය නැති වුණොත් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මේ සියලුම දේවල් නැතිලා යනවා. ඒ වගේම තමයි මේ චක්‍රයේ එක කොටසක් ඇඩ්නොත් මේ චක්‍රයේ රෝදයක් විදියට කරගෙන එකක් නැහැ. ස්වභාවික චක්‍රයේ රෝදේ මේ විදියට කරගෙන එකක් නැහැ.